සත්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සං වසීගස්සෝ හිත්වා යාති සුමේදසු. පින්වත්නි, වේරගලාරණ්‍ය සේනාසනේ රාත්‍රී කාලයේ අපි පිළිවෙලින් පවත්වාගෙන ආපු දේශනා මාලාව ධම්මපද විවරණය නැත්තම් ධර්මපද දේශනා මාලාවේ 22 වෙනි දේශනාව අද යෙදී තිබෙනවා. ඒ සඳහා ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ එන 6 වෙනි දේශනාවයි අද තෝරාගත්තේ. අප්‍රමත්තෝ පමත්තේසු, ප්‍රමාද වෙච්ච අය අතර අප්‍රමාද වෙන්න. සුත්තේසු බහු ජාගරෝ, නිදා ගන්න අතරේ අවදි වෙලා ඉන්න කෙනා. අබලස්සංව සීගස්සෝ, ජරාවට පත්වෙච්ච වයසට ගියපු අශ්වයෙක් පරාද කරලා යන ජව සම්පන් අශ්වයෙක් කිත්වා යාති සුමේදසෝ, ප්‍රඥාවන්තයා සසරින් එතෙර වෙලා නිවනට යනවා කියන එකයි මේ ගාථා රත්නේ තේරුම. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථාව. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ යාළුවෝ දෙන්නේ ගිහි ජීවිතය අත්හැරලා දෙන්නම් පැවිදි වුණා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වස් කාලේ දෙනමම වනාන්තරයකට ආරණ්‍ය සේනාසනයකට වැඩියා. ඒ දෙනමගේ එක නමක් හරිම කම්මැලි අලසයි. කැලේට ගිය දා ඉඳගෙන යාගේ වැඩේ ගිනි තපිනවා. දර ගොඩක් එකතු කරලා ගිනි පත්තු කරගෙන ගිනි තපිනවා. භාවනාවක් නැහැ සැතපෙනවා. අනිත් ස්වාමීන් වහන්සේ හරි වීරියවන්තයි. උන්වහන්සේ උදේ දවල් රැ තුන් යාමේම සිවිරියවෙන් භාවනා කරනවා. විශේෂයෙන් සැතපීමේ ඉරියව්ව අතහැරලා තුන් ඉරියව්වෙන් වැඩිපුර වෙලා ගත කළා. එසේ කටයුතු කරගෙන යද්දී අර කම්මැලි ස්වාමීන් වහන්සේට වීර්‍යවන්ත යාළුව ස්වාමීන් වහන්සේ කියනවා නිතරම, ඔහොම ඉඳලා හරියන්නේ නැහැ, රතුපිලා හරියන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න දුර්ලභව, ඒ බුදුරජාණන් වහන්සේ බොරුවෙන් සතුටු කරන්න බෑ, අවංක වෙන්න ඕනේ කියලා කොච්චර කිව්වත් භාවනා කරනවා කියලා පෙන්නලා කුටියට ගිහිල්ලා සැතපෙනවා. ඉතින් ඒ කාරණාව අනුව සතපිච්ච ස්වාමීන් වහන්සේ නිවන් දැක්කේ නෑ. උන්වහන්සේ කම්මැලිකමම වර්ධනය කරගෙන අලසවම හිටියා. අර වීර්‍යවන්ත භික්ෂුන් වහන්සේ වීර්‍යයෙන් වෑයමෙන් සතිපට්ඨාන වඩලා විපස්සනා වඩලා පසු කාලයේ අවසන් වෙන්න පෙර සිව් පිරිසිම් බියාලා අභීව අරිහත්ත්වයෙන් අමා මහ නිව සාක්ෂාත් කරගත්තා. සිරිතක් වශයෙන් වස් අවසානයේ සියලුම ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වඳින්න වන්දනා කරන්න යනවා, වඩිනවා. යනෝ මේ දෙනම වහන්සේ එකටම වැඩියා. වැඩම කරා බුදුරජාණන් වහන්සේ ආන කොහොමද මානේ, ඔබගේ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණාද, මහානකම සම්පූර්ණාද? මොකද්ද මේ මහානකම? මහානදම සම්පූර්ණ වීම කියන්නේ අරිහත්ත්වයට පත් වුණාද කියලා තික ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා. ඉතින් මම නම් ස්වාමීනි කරගත්තා, හැබැයි මගේ යාළුවට එහෙම කරගන්න බැරි වුණා. මොකෝ මෙයා ඒ වෙම කාලයක් කරේ ගිනි තපින එක සහ නිදාගන්න එක. ගිනි තැපීම සහ නිදා ගැනීම කියන දෙකම නිවනට සම්බන්ධ දෙකක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. නිවනට සම්බන්ධ වෙන්නේ අප්‍රමත්තෝ,
අප්‍රමාද බවයි. ඒ කියන්නේ හිටගෙන වාඩි වෙලා සක්මන් කරගෙන කරන භාවනාව සතිපට්ඨාන. අරමුණේ සිහිය පිහිටුවා ගැනීම, වර්තමාන ෂණයේ සිහිය පිහිටුවා ගැනීම, සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්නවා. සංස්කාර වනාහි ගෙවි ගෙවි යනවාය, නිත්‍ය නොවනවාය. ඔය අනිත්‍ය බව ඒක හිතින් තමයි දකින්න තියෙන්නේ. ඒ සඳහා පිළිවෙත් වශයෙන් සංවර වීමක් අවශ්‍යයි, පිළිවෙලකට වැඩ කිරීමක් අවශ්‍යයි. ඒකට සීලය කියලා කියනවා. ඒ පිරිසිදු පැවැත්මක ඉඳගෙන ඊළඟට යා භාවනාවකට හැරෙනකොට තමයි මේ සමාධියක් එන්නේ. සමාධියෙන් වෙන්නේ අරමුණු නානා අරමුණු වලට දුවන හිත එක අරමුණකට ඒකාත්මික වෙන එක. ඒ කියන්නේ අපි දැන් උදාහරණයකට හුස්ම රැල්ලට හිත යොමු කරන පහසුම ක්‍රමයනේ අපි නිවනට යන්න තියෙන හුස්ම, නැත්නම් ආනාපාන සතිය. ඒ හුස්මත් එක්ක ඒකාත්මික වෙන. සමහරට හුස්ම වැටහෙන්නේ නැති වෙලාවල් තියෙනවා කොච්චරද කියලා. ඒ වෙලාවට සමහරට බුදු ගුණ වඩනවා අපි. අරහන් සම්මා සම්බුද්ධ ආදි වශයෙන් අපිත් කළා. මුල් කාලේ අපේ ගුරුවරු කියලා දුන්නා බුදු ගුණ 9 එක විටක වඩන්ඩ අරහන් සම්මා සම්බුද්ධ ආදි වශයෙන් පිළිවෙලට භගවා ගුණයට. නැවත වඩන්ඩ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං ආදි වශයෙන් අනිත් පැත්තට. ඔබට කියන අනුලෝම ප්‍රතිලෝම කියලා. දැන් මේකට සිහිය පවත්වන්නේ නැත්තම් මේ ගණන වැරදිනවා. නැත්තම් මේ පිළිවෙල වැරදිනවා. නම් පිළිවෙල නොවරදවා කරන්න ඕන නිසා අර විදියට අරහන් සිට භගවා දක්වාත්, භගවා සිට අරහන් දක්වාත් බලවත් සිහියෙන් තමයි කරන්නේ. එතකොට අර උපක්‍රමයට අනුව සිහිය පිහිටනවා. ඊළඟට යොමු කරන ආස්වාස ප්‍රස්වාස දෙකට. හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා. ඒකෙදි හිත පිට යනකොට තවත් ක්‍රමයක් තියෙනවා. ගණනා කියලා ගණන් කරනවා. හුස්ම එකයි කියලා ගණන් කරනවා. අනිත් එකත් එකයි පිට වෙන එක. දෙකයි දෙක. ඔහොම 9 10 10 දක්වා නැත්නම් 8 දක්වා ගණන් කරනවා. 7 දක්වා ගණන් කරනවා. 6 දක්වා, 5 දක්වා. එහෙනම් 5 6 7 8 වශයෙන් අඩු වෙනවා වැඩි වෙනවා. ওই විදිහට අර ඒ රටාවකට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හුස්ම ගණන් කරනවා. ඒ කියන්නේ 1 2 3 4 5. ආය 1 ඉඳන් 6ට ඔහොමම ගණන් කර ගන්නවා. ගණන් කරන වේගෙට හුස්ම ගන්නව නෙවෙයි, හුස්ම වැටෙන විට හුස්ම වැටෙන තාලෙට ගණන කර ගන්නවා. එහෙම ටිකක් කරගෙන යනකොට අන්න ආයෙ ධම්මණය වෙනවා හිත. ඊළඟට ඒ ගණන් කරන එක පැත්තකින් තියලා හුස්මට හිත ආපු නිසා හුස්ම රැල්ල වදින තැන බලලා උඩුතොලයේ හෝ නාසිකාග්‍රයට හිතගෙන අරමුණේ පිහිටවලා එක දිගට බලන් ඉන්නවා හුස්ම දිහාම. දැන් නානා අරමුණු එන්නේ නැහැ. ඒ ආපුවා බැහැර වුණා අර ක්‍රමවලින්. දැන් එකම තැනකට හිත ආවට පස්සේ ආලෝකයක් වගේ පේන්න ගන්නවා ඇස් ඉදිරි පිට ඇස් පියන් ඉන්නකොට. මේක අත්දැකීමක් වශයෙන් ගන්න පුළුවන් අපිට. මේ ආලෝක සංඥාව පටිභාග නිමිත්ත වශයෙන්, උග්ඝා නිමිත්ත වශයෙන් දෙකක් තියෙනවා. උග්ඝා නිමිත්ත කියලා කියන්නේ උගුලවාගත් නිමිත්ත. කියන්නේ හුස්ම රැල්ල වැනිම තව ඡායාවක් අපිට පේනවා ඇස් දෙකට වගේ හිතට. ඒක දුන් රැල්ලක් වලාකුලක් වශයෙන් පෙන්න බවයි ආනාපාන සතියේදී විස්තර කරන්නේ. ඒ නිසා භාවනා කරපුවයි මේක දන්නවා. දුම්ඩැල්ලක් හරේ වලාකුලක් වගේ පාවෙලා යනවා වගේ පේන්න ගන්නවා. සුදු පාටින් තමයි ගොඩක් අයට පේන්නේ. සමහරට ලා කහ පාටටත් පේනවා. ඉතින් ඒක මවාගෙන බලන්න යන්න එපා. ඉබේට එන්න ඕන එකක්. ඒකට ඒකට කියනවා උද්ඝා නිමිත්ත. උගුලව ගත්තා. අර ඒකත් දැන් චලණය වෙන එක නිසා තවත් සිහිය පවත්වාගෙන හොඳට ඉන්නකොට පරියන්කයක තවදුරටත් සමාධිමත් වෙනකොට අර එළිය වැඩි වෙන්න පටන් ගන්නවා. දීප්තිමත් ආලෝකයක් මූණ ඉස්සරහකින් ලයිට් එකක් දැම්මා වගේ දැනෙන්න ගන්නවා. හරි ඒ වගේ වෙලාවක් එනකොට භාවනා නතර කරන්න හිතෙන්නේ නැහැ. නැගිටින්න හිතෙන්නේ නැහැ. පුදුම විදිහ සන්තෝෂයි හිතට. අර කියන දරත ගති ප්‍රශ්න ඔක්කොම මතකලා යනවා. මේකට කියනවා පටිභාග නිමිත්ත. ඒ කියන්නේ ධානයකට සමවදින සුදුසු බලවත් සමාධියක් කියනවා. එතෙන් ඉදම උපචාර සමාධිය කියලාත් කියනවා. ඒකට එක ගෙදරකට ගිහිල්ලා දොරකඩ ගාව ඉන්නා වගේ තමයි සමාධියට අතවනන වෙලාව, ධානයට අතවනන වෙලාව. ඉතින් ප්‍රථම ධානයට අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතෙන්දී විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානයට සම්වදින ලැබේවා කියලා අදිෂ්ඨාන සහිතව එයා සමාධියෙන් ඉන්නවා. එතකොට උඩකින් බිමට වැටුණා වගේ, ගැස්සුණා වගේ යම්කිසි චලනයක් වෙලා Tamanට හිතර දැනෙන එකක් ඒක. ඇඟහිල්ලනව නෙවෙයි. ගැඹුරු සමාධියකට සිත සමවදින කලින්ට වඩා. ඒකේ ලක්ෂණ පහක් මේ කිව්වේ.
මේ ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ තමයි විතර්කයේ තියෙනවා. ඒ කියන්නේ අරමුණට සිත නංවනවා. විචාරයේ තියෙනවා. ඒ නංවපු අරමුණ විමසනවා. විවේකයෙන් උපන් ප්‍රීතියක් තියෙනවා. දැන් භාවනාවට වාඩි වුණාම එන්නේ කාය විවේකය. තනිවීමේ සැපය. ඒක ලබන්න අවශ්‍යයි භාවනා කරන කෙනෙක් කාය විවේකය අවශ්‍යමයි. අපි ආරණ්‍ය වාසීව ගෙවන නිසා අපිට තියෙන අත්දැකීම තමයි තනි කුටියක තනියෙන් ඉන්නව තරම් වෙන සැනසෙල්ලක් නැහැ. දෙවැන්නේ කම් වෙච්ච ගමන් අපි කතාවට වැටෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ අදහස් හොමාරු වෙනවා. එතකොට භාවනාවට බාධායි. ඒ නිසා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට වඩා භික්ෂුන් වහන්සේලාට බොහොම පහසුවක් වෙනවා තනිව වාසය කිරීම. පරිසරය සකස් වුණාම පුරුදු වුණාම මෙහෙණින් වහන්සේලාටත් පුළුවන් තමන්ගේ විවේකයේ භජනය කරගන්න. එතකොට මේ භාවනා වැඩෙන රහස තමයි කතාබහ අඩු බව. කතා වැඩි වෙන්න වැඩි වෙන්න තව කෙනෙක් ඇසුරු කරන්න කරන්න සමාධිය නැහැ. ඇයි? හිත නිතරම වික්ෂිප්තයි. අරමුණු බහුලයි, විචාර බහුලයි. මෙතන විතක්ක විචාර කියන්නේ ඔය සමාධියේ ඉන්නකොට අරමුණු එනව නැත්තේ නෑ. හැබැයි බලවත් ලොකු අරමුණු නෙවෙයි, සියුම් සියුම් අරමුණු එන්නේ. ඒව සමාධියට බාධා නෑ. සද්ද ඇහෙනවා, නොයෙක් විදි අරමුණු වෙනවා. ඒව එද්දි තමන් ඉන්න නොසලී සමාධියෙන් වැටෙන්නේ නෑ ඒවයින්. කියන්නේ කුළු ගෙඩියක් ගෙනල්ලා ගලක් කැඩුවත් එයාට ගාණක් නෑ. හෙන ගැහුවත් ඒක ගාණක් නෑ. ඉන්න දෙන කවුරු හරි කතා කරත් සමාධිමත් කෙනාට ප්‍රශ්නයක් නෑ. දැන් මේ අපිට ප්‍රශ්න වෙන්නේ කවුරු හරි කතා කරනකොට භාවනාව අතරදී මූලික දවස්වලදී, මුල් දවස්වල. ඒ සමාධි මාත්‍රයක් නැති කාලේ පටන් ගන්නකොටම කවුරු හරි කෑ ගහනවා නම් සද්ද වැඩි නම් ඒක බාධායි, තරහක් යනවා සමාට. ඉතින් ඒ අත්දැකීම වෙනස් වෙනවා සමාධිමත් වූ කෙනාට. අර සමාධිය සුවයක් තියෙනවා. විවේක සුවය, සමාධි සුවය, ප්‍රීතිය සැපය, එකඟ බව. මේ තුන තියෙන තැන හොල්ලන්න බෑ යා. මොන සද්ද කළත්, මොන විදි අරමුණක් දුන්නත් හොල්ලන්න බෑ. මොකද මේ ලෝකේ තියෙන රූප, සද්ද, ගන්ධ, රස, පහස පංචකාමයට වඩා ධානලාභියාගේ ධාන සුවය උතුම්. කියන සක්විති රජකමටත් වඩා උතුම් කියලා. ඒ තරම් ප්‍රීතියක්, සැපයක්, එකඟ බවක් වෙනවා. මම මේවා කියන්නේ පින්වත් ඔබටත් ඒ ආසාව ඇති වෙලා එතෙන්ට යන්න උත්සාහ කරන්න. ඒතර අපිට තියෙන නොඑක් ප්‍රශ්න, දරත ගති, ගැටලු ඔය ඔක්කොම විසඳලා යනවා. ඒකට පහසු වෙන්නේ අපි මේ හිස කෙස් ටිකක් බාලා අඳන සිවුරු පෙරවගෙන පැවිදි වෙලා ඉන්නේ. ඇයි? බාහිර කටයුතු වලින් නිරුද්ධ වෙලා මේ සමාධි, සති සමාධි ඥාන, විපස්සනා ඥාන දිනු කරගෙන මේ ලෝකයේ සුවසේ වාසය කරන්නත්, පරලොව සුගතියක් වෙන්නත්, කවදා නමුත් ඉන්ද්‍රිය ධර්ම ටික දිනු කරගෙන, පාරමී 10 දිනු කරගෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගය එක හිතක වැඩෙන දවසේ සෝවාන් ආදී මඟඵල ලබන්නයි මේ කටයුතු කරන්නේ. එතකොට ඊට පෙර දැන් මේ ජීවිතයේ තියෙනවා නම් දුක් දුම්නස්, මානසික ආතති, පීඩා, ඒවා දුරු කරගන්න තියෙන හොඳම දේ තමයි විවේකයේ භජනය කරන්න ඉස්සෙල්ලම. ඒ සඳහා සෙනසුනකට දැන් ඇවිත් ඉන්න කීප දෙනෙක් මේ දවස්වල. මේ ආධුනිකව යාගේ අලුතෙන් ආවේ. ඉතින් ආපු ගමන් අර දියෙන් ගොඩ දාපු මස්සය වගේ, මාළුව වගේ. මොකද එහෙට සැලෙනවා, මෙහෙට සැලෙනවා. මොනවා වේද දන්නේ, අපිට මොනවා වේද, අපි අනාගතේ කොහොම වේද, හරියයිද වරදීද, නොඑක් විදිහේ ප්‍රශ්න ඔළුවේ තියෙනවා. මොකද ඒක පරික්ෂා කරන්නනේ දැන් එන්නේ ඉස්සෙල්ලා. මෙතන හරියයිද, අපිටත් ගුටි කන්න වේද, අපිත් රණ්ඩු වෙන්නේ වේද, අපිට ආපු වැඩේ කරගන්න බැරි වෙයිද, ආචාර්යයන් වහන්සේගෙන් අපිට කමට හනනු ලැබෙයිද වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න කිසිවක් නැති පිරිස තමයි මේ ඉස්සරහා ඉන්නේ. විශේෂයෙන් මේ පෙරමුණේ ඉන්න මෑණියන් වහන්සේගෙන් ඇහුවොත් කියයි මෑණියන්ට ඒ ප්‍රශ්න නැහැ. ඒතර ඒ මෑණියන්ගේ ඉරියව්ව දැක්කම අපිට තේරෙනවා සමාහිතයි කියලා. භාවනාවට වාඩිලා ඉන්න දැක්කම අපිට තේරෙනවා බොහොම සැපෙන් ඉන්නවා කියලා. අන්න ඒකයි පතන්න ඕන අපි. අපි වගේම අලුතෙන් ඇවිල්ලා කවදා හරි අතීත දවසක ඒ මෑණිවරුත් දෙගිඩියාවෙන් ඉන්නේ නැති පැවිදි වෙනවාද නැද්ද කියලා දැනුම් මං එහෙම අපේ උපාසිකාවගේ තාම නැහැ. තාම අපි මේ පරික්ෂණ මට්ටමේ ඉන්නේ. මොකද අපි පරික්ෂා කරනවා තාම. මේක කරගන්න පුළුවන්ද බැරිද වගේ එහෙම දෙයක් තියෙනවා. ඉතින් කමක් නැහැ. ඒතර අපි කල් දෙනවා යාළට, ඒක තීරණය කළා අපිට කියන්න. එතකොට අපි ඊළඟ පියවරට යනවායි කියන එක. ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි මෙන්න මේ භාවනාව.
අපේ මේ මූලික පැවිදි පින්කම් වලදී අපි ඉස්සෙල්ලම පැවිදි කරපු මෑණිවරු දෙනම සමාධිය තහවුරු කරාට පස්සේ තමයි පැවිදි කළේ. ඒක ඇත්තරම සාර්ථකයි. ඒ දෙනම වහන්සේම අදත් සතුටින් සමාධිමත් සිතින් විපස්සනා වඩමින් අපට සන්තෝෂයක් වෙන විදියට ඒ පින්වත් මෑණිවරු දෙපළ මේ සේනාසනේ ගත කරනවා. ඊට පස්සේ කලබලේ මහාන වෙච්ච වයසක පිරිසක් ඉන්නවා. ඒ දයාගෙන මම කතා නොකර ඉන්නම්. මොකද හේතුව එහෙම තත්ත්වයක් ඇත්තෙම නැහැ. ඒ නිසා තමයි අර දරත ගති ගැටලු ගොඩක් දේවල් මේ කතා බහ වික්ෂිප්ත ගති මෙතන තියෙන්නේ. ඉතින් ඒකට විසඳුම ඒ කට්ටිය කොහොයා ගන්න ඕනේ? ඒක මම හොයලා දෙන්න ඕනේ. ඒක මම නුදුරු දිනකදී කරලා දෙන බව මම ප්‍රකාශ කළා හවසත්. මොකද එහෙම නොවුනොත් අර සති සමාධි ඥාන වඩාගෙන බොහොම පුණ්‍යවන්තව ගෙවන ජීවිත ගත කරගන්න බැරි වෙනවා. දැන් මේකට හේතුව තමයි දැන් අපි හොඳට භාවනා කර කර ඉන්නවා. දෙන්නේ වාදෙක පැටලෙනවා. එළියේ හරි පිටිපස්සේ කුස්සියේ හරි මොකක් හරි උදාහරණ ගමු ලුණු ගෙඩිය සුද්ධ කරන්න යනවා. සුද්ධ කරන්න යනකොට එක්කෙනෙක් කියන සුද්ධ කරන්න එපා මං සුද්ධ කරන්න. ඔන්න බලන්න ලුණු ප්‍රශ්නයක්. එතකොට ලුණු ගෙඩිය සුද්ධ කිරීම හොඳ වැඩක්. හැබැයි එක්කෙනෙක් කැමතියි අනෙක් කෙනා කැමති නැහැ. අපි පොල් ගෙඩියක් පලන්න ඕනේ. එක්කෙනෙක් කියන මං පලන්නම් අනෙක් තෙන් නැහැ. දැන් පොල් පැලීම පැත්තකදී ඔළුව පලා ගන්න. පොල් ගෙඩියෙන් ගන්න ඔළුවට. හරි ඒ වගේ ඉන්න පුළුවන්. ඒතකොට ඒක ඇහෙනකොට භාවනා කරන අයට එයාලා මූලික මට්ටමේ ඉන්නකොට පුදුම විදියට ඒක බාධාවක් වෙනවා. හරි ගැටීමක් වෙනවා ඒක. අර අයගේ ගැටීම හොඳට ඉන්න අයගේ ගැටීමක් වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඔක්කොම එක මට්ටමේ නැති නිසා. නමුත් අර සමාධි ඉක්මවා ගිහපු යෝගාවචරයට මේක කිසි ගැටලුවක් නැහැ. උඹලා මරාගත්තත් කමන්නේ අපිට නම්. අපේ පාඩුවේ අපි සමාධියෙන් ඉන්න. හැබැයි මේක අර අලුතෙන්ම මෙතෙන්ට ආපු අයට හොඳ අත්දැකීමක් නොවන බවයි මට තේරෙන්නේ. අපි උනත් කැමති නැහැ එහෙම. නමුත් ඉතින් මේකේ පත්‍යයන් වුණාම මොකද අපි ජීවත් වෙන ලෝකෙනේ. මේ ලෝකේ මිනිස්සු අපිට ඕන විදියට ජීවත් වෙන්නේ නැහැ. අපි විවාහ වෙලා තියෙන විවාහ වුණේ අනේ සැපෙන් සතුටින් ඉන්න සමගි සමාදානෙන් ඉන්න. නමුත් මොකද වෙන්නේ? සමාඩේ පුරුෂයා සැරපරුස වෙන්න පුළුවන්, සමගි සම්පන්න වෙන්න පුළුවන්, සැක කරන්නෙක් වෙන්න පුළුවන්. ඉතින් අර පතාගෙන ගිහිපු ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඊළඟට උපාසිකාව කලකිරෙනවා, කාන්තාව කලකිරෙනවා. කලකිරලා සමහර අය නම් තවත් කසාදෙකට යන අය ඉන්නවා. නමුත් මෙතෙන්දී අපිට තියෙන අත්දැකීම තමයි මේ අය ඒවා පාඩම් කරගෙන තවත් එහෙම නොවෙන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් හොයාගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ථාන වලට ඇවිල්ලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිට ඕනේ කියලා. නැත්නම් වෙන මොකුත් නෙවෙයි. අන්න එතෙන්දී ප්‍රශ්න තියෙනවා. මොකද හේතුව? එතන ඉන්නේ මිනිස්සුනේ. එතන ඉන්නේ මිනිස්සු. අච්චර සැර නැති වුණත් පොඩි පොඩි විස ගති ඒ ඉන්න පිරිස ගැතරේ තියෙන්න පුළුවන්. ඒතර අපි කියන මෙතන හරියන්නේ නැහැ මම යනවා තව තැනකට. එයා බඩු පොදි ලෑස්ති කරගෙන රෙදි මල් හදාගෙන බාර දීපු දුරකතනයයි හැඳුනුම්පතයි කරුණාවෙන් ඉල්ලගෙන හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මෙතන රණ්ඩු වෙනවා මෙතන වාද විවාද වැඩි මං හිතූ පැතූ ලෙස මේ කවුරුත් ඉන්නේ නැහැ මම යනවා තවත් තැනකට එයා යනවා තව තැනකට එතනත් එච්චරයි එතන ඉන්නේ නැත් මිනිස්සු විසගතියෙන් යුක්තයි මම මේ තියාගන්න කියනෝනේ හොඳේ ගිහින් බලන්න. ତොර කවදාරි චාරිකා ඉවර වෙන්නේ හොට බිමැන්නලා 60 පැනලා. මේ ලංකා වටේම ඇවිදින්න, ලෝකේ වටේම ඇවිදින්න කොහෙවත් අපිට ඕන විදිහට ජීවත් වෙන මිනිස්සු අපිට හම්බ වෙන්නේ නැහැ. අපි හැඩ ගැහෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ තාලෙට. මිනිස්සු කිව්වේ දැන් මේ ආරාමයක ඉන්නේ මෑණිවරුනේ. ඉතින් මෑණිවරුත් එක්ක ඉන්න පුළුවන්ද වේද මන් දන්නේ එකම්ම ගෙනෙන්නම් කිව්වා ඉන්න බෑ කියලා. හරි අමාරුයි මොකෝ හරි රණ්ඩු. ඉතින් මම මේ විහෙරගල ආරන්නේ මේ මෙහෙණින් වහන්සේලා බිහි කරන්න හිතුවේ අර පිළිසරණක් නැති කාන්තාවන්ට මෙහෙට ඇවිල්ලා නිදහස ඉන්න. ඉතින් එතනත් පොඩ්ඩක් මට වැරදිලා තියෙනවා අනවශ්‍යව මේකට ඇතුළත් කර ගැනීම නිසා අපි දැන් අමාරු වෙටලා තියෙනවා. ඒ නිසා එතෙන්දි වැරදීමක් මට වුණා අත්දැකීම් අඩුකම නිසා මේ පිළිබඳ. ඉතින් ඒකත් අපි නිරුල් කරගන්න අවශ්‍යයි. මොකද නැත්තම් විහෙරගල ආරන්නේ කියන්නේ රණ්ඩු වෙන්නේ නැති තැනක්. වාද විවාද නැති තැනක් කියලා තමයි මම සතුටෙන් හිටියේ. නමුත් ඒක දැන් නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ තෝරා බේරා ගැනීමේදී දැන් පරිස්සම් වෙනවා. ගොඩාක් වයසට ගිහිපු අයව අපි ඉස්සරහට පැවිදි කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙක ඉන්නවා. හේතුව අපි කොච්චර බණ කිව්වත් ස්නායු ආබාධ වලින් පෙළෙන මේ ආචිලට
බණ තේරෙන්නේ. මෙච්චර රත්තරන් වගේ වටිනා දහමක් තියෙද්දි එයාලා නොයෙක් නොවටිනා දේවල් නිසා වාද විවාද කරගෙන අර වටිනා කාලේ නාස්ති කරන නිසා මගේ මේ වටිනා කාලේ අපත යනවා. නිසා මටත් බණක් භාවනා කරගෙන විවේකයෙන් ඉන්න පුළුවන් කාලේ නිසා ආන්න ඒ තීරණයට අපි යොමු වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී යමක් කමක් තේරෙන ධර්ම අවබෝධයක් තියෙන ශ්‍රද්ධාවක් තියෙන අයට විතරක් මේ අවස්ථාව ලබා දෙනවාය කියන අදිෂ්ඨානය අපි දැන් ඉන්නවා. ඒ නිසා ඒ අනුව අපි තෝරලා බේරලා තමයි පැවිදි කරන්නේ. අනිත් එක පැවිදි කරන්න කලින් අපි අහනවා පැවිදි වෙන්න දැම්ම ඕනද නැත්නම් තව කල් ඉන්නවද? එහෙම අහනකොට කියන්න පුළුවන් ඔව් තාම පරීක්ෂා කරනවා තව කල් දෙන්න කියලා. ඒක ගැටලුවක් නෑ. ඊළඟ අනිත් කාරණේ තමයි හරියන්නේ නැත්නම් ඕන වෙලාවක ගෙදර යන්නත් අපි විවෘත අවසරයේ මේ මොහොතේ ඉඳන් දීලා තියෙනවා. දැන් අද ආපු අය දැනගන්න අලුතෙන් ආපු අය කිසිම හිරකිරිල්ලක් නෑ. බලකිරිල්ලක් නෑ. මොකද බලෙන් දෙන්න බෑනේ නිවන. ඔයාලා කැමති නම් දිනු කරන්න. මට තියෙන පොදු අත්දැකීම තමයි පින්වත්නි මේ තරුණ කාලේ ගොඩක් 18 19 20 වගේ වයසේ ගෑනු ළමයි ගොඩක් මට කතා කළා. ඒ කියන්නේ අපේ වීඩියෝ එකක් තියෙනවා පැවිදි පින්කමක. ඒක දැක්කම කතා කරනවා. කතා කරලා හිතන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. නමුත් මම තමයි ඒ හැම දෙයකටම පිටුතුරු දෙන්නේ. මම තමයි බාරගන්නේ. එතෙන්දි තියෙන අත්දැකීම තමයි මේ එන්නේ මොනවා හරි නැති වෙලා. ගොඩම ප්‍රේමය නිසා. ප්‍රේම කරපු කෙනෙක් දාලා ගිහිල්ලා පිටුපාලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් දවසයි දෙකයි කතා කරන්නේ. ඊට පස්සේ ආයෙ හොයනකොට නැහැ. මොකද්ද හේතුව? එයාලගේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනකම් කතා කරනවා, හොයන බලනවා, නිවන් දකින්න ඕනේ කියලා දඟලනවා. හැබැයි තවත් කෙනෙක් හම්බෙච්ච ගමන් ඒක අමතක වෙනවා. අන්න ඒ නිසා ඉතින් එච්චර ඉක්මනට වෙනස් වෙච්ච එකේ සේනාසනෙට ඇවිල්ලත් වෙනස් වෙන්න පුළුවන්. සිතූ පැතූ විදියේ කෙනෙක් මෙහෙදි හම්බෙන්නත් පුළුවන්නේ. දානගේ ණය බොහොම කාරුණික වෙන්න පුළුවන්, සද්ධාවන්ත වෙන්න පුළුවන්. මම කියන්නේ උපාසකම්ම කෙනෙක්ට එහෙම කෙනෙක් මෙහෙදි හම්බ වුණොත් අපටත් තෙරුවන් සරණයි කියලා යන්න ඉඩ තියෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල් දෙනවා. ඒ කාලය අරගෙන පරිවාස කාලයක් අරගන්න, සමාධිය දිනු කරගන්න උත්සාහ ගන්න. මොකද ඒක නැතුව පැවිදි වෙලා තේරුමක් නැහැ. සමාධිය ඕනමයි. ඒ නිසා පළවෙනිම වැඩේ සමාධියක් ඇති කරගන්න භාවනාවකයේ දෙන්න විවේකයක් හදා ගන්න. ඒ විවේකය නම් කතාබහ අඩු බව. කතාබහ අඩු කරන්න. දැන් කොච්චරවත් අපි කියනවා නීතියක් වශයෙන් දාලා ගොළු කරන්න බෑනේ. තම තමන් දැනගන්න. ඒකේ පළවෙනි පියවර වශයෙන් මේ ජංගම දුරකථන ඉවත් කරලා තියෙනවා. ඒවා බය වෙන්න එපා. ලාච්චුවක දාලා ලොක් කරලා තියෙන්නේ. කවදා හරි මේ පිරිස මෙතන යනවනම් ඒවා සාවධානව කලින් කියන්න. එකපාරට කියන්න එපා. මොකද මම මෙතන නැති වෙන්න පුළුවන්. සතියකටවත් කලින් දැනුම් දෙන්න අනේ ස්වාමීන් වහන්සේ මගේ දුරකථනේ මට වුණ මට දැන් ඇති නිවන් දැක්ක මං ගෙදර යනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ඉස්සරහට ඒව බොහොම පිළිවෙලකට දුරකථනෙත් බාර දීලා අනිත් මොන හරි අරන් තියෙන ඒවත් බාර දීලා තමයි පිටත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නැත්නම් ගිහිලා දොස් කියනවා මේ ස්වාමීන් වහන්සේලා අපේ දේවල් අරගත්තා අපිට වායි දුන්නෙත් නැහැ. වෙලා තියෙන දුන්නේ නෙවෙයි, හරි කලබලයි. එන්නෙත් කලබලයට යන්නෙත් කලබලයට. ඉතින් එයාලා කලබලයට එනකොට බාර ගන්නත්, එයාලා කලබලයට දුවනකොට ඒව බාර දෙන්නත් මම මුරකාරයෙක් නෙවෙයිනේ. ඒ නිසා වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් ඒව ඉල්ලන ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේ වඩිනකන් ඉඳලා සාවධානව කතා කරලා හේතු කියලා අවසර අරගෙන යන එක තමයි ගොඩක් වටින. ඉතින් අවසර නොගෙන යාමේදී කිසිසේත්ම වාක් කියන්නේ නැහැ. ඒ කිසිම දෙකට වාක් කියන්න බෑ. මොකද කියලා නෙවෙයිනේ ගිහින් තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ආපු කෙනා යන්න කියලා නේ මම මේ කියන්නේ. යනවා. යන්න හේතුව මේ කෙලෙස් ගතිය. කලින් තිබිච්ච ප්‍රශ්නේ ඉවරනකොට එයාට හිතනවා දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්න පුළුවන්. ඒ නිසා ගිහි ජීවිතයක නොලැබෙන විවේකයක් මේ පැවිද්ද තුළ, මේ විශේෂයෙන් මේ ආරණ්‍ය තුළ අපිට තියෙන බව අපි අත්දැකීමෙන් දන්නවා. වැඩි ඕනේ නැහැ පින්වත්නි මේ ගල උඩට ගිහිලා ටිකක් හවසට උදේට පාඩු ඉන්න බලන්න. ඈත බලාගෙන හිත නිවෙනවා. චෛත්‍ය රාජන් වහන්සේ ළඟට, බෝධි ළඟට යන්න ගිහින් පාඩු ඉන්න තනියේ හිත සකස් වෙනවා. එහෙම භූමියක ඔබ ඉන්නේ. හැබැයි මේකේ වටිනකම දන්නේ නැත්නම් මට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ගුරුවරයා මෙහෙමය, අරයා මෙහෙමය, එයා මෙහෙමය කියලා එක එක්කෙනාගේ කිල්ලෝටවල හුණු හොයන්නේ නැතුව තමන් කොහොමද කියලා බලන්න. තමන්ට මේකෙන් එතර වෙන්න වීරිය තියෙනවද? අවංකද තමන්?
මං ඇත්තටම නිවන් දකින්නද නැත්නම් මට ප්‍රශ්නයක් නිසාද මං ආවේ කියලා බලන්න. ප්‍රශ්නයක් නම් ප්‍රශ්න විසඳන ගමන් නිවන බෙර වෙනවා. ඒක తాවකාලික. හැබැයි ප්‍රශ්නේ මුල් කරගෙන මේ ප්‍රශ්නේ අද වගේමයි සංසාරෙත් එයි. අතීතෙත් මං අඬන්න වැළපෙන්නේ නැති ගුටි කන්න ඇති. දැනුත් ගුටි කනවා අඬන වැළපෙනවා. හිත රිදිලා තියෙනවා. අනාගතෙත් වෙයි. ඒ නිසා මම මේ සංසාරයෙන් මෙතර වෙනවා කියන අවබෝධය තමයි අන්න එවැනි කෙනෙක් එන්න ඕනේ. නැතුව తాවකාලිකව ප්‍රශ්නෙ පැනලා ගිහිල්ලා ඇංගිලා ඉඳලා ආයි මච්චනවන එක ඇත්තන ගුරුවරුන්ටත් කරන අපරාධයක්. මොකද උන්වහන්සලා අපරාධි කාලෙ වැය කරනවා. ධර්මයේ කියා දෙන්න යනවා. කටයුතු ගොඩක් අසපසු කරගෙන මේ සඳහා කැප වෙන්නේ. ඉතින් කලකිරීමක් ඇති වෙනවා ඊට පස්සේ. මොකද අර හොදලා මඩේ දැම්ම වගේනේ. ගඟට කැපු ඉනි වගේනේ. වතුර ඇදලා ඇදලා කලේ වින්දා වගේනේ. සහ දැන් කොච්චර හොඳට සැලකුවත් මෙතනින් අයින් වුණාට පස්සේ ගෙදර ගියාට පස්සේ අමුතු වෙස්යක් එන්න පුළුවන්. සිංහලීලාවක් එන්න පුළුවන්. ඉතින් ඒකට අපි නම් බය නැහැ. නමුත් ඒව එනවා. ඉතින් අර මෝඩ ගතියනේ මිනිස්සුන්ගේ තියෙන. සලකනකම් හොයා බලනකම් හොඳට ඉන්නවා. සැලකුම් නැති වුණ දවසේ, බැහැර වෙන්න වෙච්ච දවසේ ගියාට පස්සේ හොඳ නෙවෙයි කියන්නේ පුළුවන් තරම් දොස්ම තමයි කියන්නේ. අර කරපු එක උපකාරයක්වත් මතක නැහැ. ඒ කියන්නේ ಗುಣ මකු බව. ඒක දියුණු වෙන ලක්ෂණයක් නෙවෙයි. කළ ಗುಣ දත් බවයි හොඳම දේ. ඒ නිසා දවසක් කො තමයි පිටිට වුණා නම් පිළිසරණ වුණා ඒ කල්යාණ මිත්‍රයන්ට වන්දනා කිරීම, ಗುಣ සිහි කිරීමයි කල්යාණ මිත්‍ර භාවය. දැන් අපේ ගුරුවරු ගැන අපි එහෙමයි සිහි කරන්නේ. අපට ධර්මය කියා දුන්නා, නිවන් මඟ කියා දුන්නා, පැවිද්ද ලබා දුන්නා, උපසම්පදා දුන්නා කියලා අපි තවමත් අපේ බුදු කුටියේ ඡායාරූප තියාගෙන අපි පින්දෙනවා. සමහර ගුරුවරු අපිත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්, අපිට දොස් කියන වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක උන්වහන්සේලගේ වැඩක්. හැබැයි අපි තුල තියෙන ඕන ගුණයක් අපට කරපු එකම උදව්ව හරියට මතක තියාගන්න අවශ්‍යයි. එහෙම නැතුව නම් නිවන් දකින්න හිතන්න එපා. හීනෙන්වත් ලැබෙන්නේ නෑ. ඒසක් කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනු. කළගුණ දන්න, කළගුණ සලකන පුද්ගලයෝ හරිම දුර්ලභයි. එහෙමයි නෑ, අඩුයි. ඒ කියන්නේ ගහක් ඇට හිටියොත් සඳහන් වෙන ඉතිහාසයේ අතීතයේ මිනිස්සු ඒ ගහේ වටේ පිරිසිදු කරලා ගහට වැඳලා යනවා. ඇයි මට මේ ගහ සෙවන දුන්නා? අසත්පුරුෂයා. ඒ ගහේම අතුකොළ බිඳලා දාලා යනවා. ඒ දෙකම දරා ගන්න තරම් අපි ශක්තිමත් නොවුනොත් අපට මේ පැවිදි ජීවිතය ගෙවන්න බෑ. බොහෝ දෙනෙකුට පිටිට වෙන්න තියෙන මේ ජීවිතේ කලකිරෙනවනේ. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම්කිසි උපකාරයක් කරුණාවෙන් කරලා තියෙනවා. යම් කෙනෙක්ට ඒ කරන දේ පිනක් වශයෙන් සලකනවා, පාරමිතාවක් වශයෙන් සලකනවා. තමන්ගේ ගුණ දියුණුවට හොඳයි අර කිව්ව කළ ගුණ සිහි කිරීම. ඒක තම තමා තුළ දියුණු කරගන්න. එහෙම කරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් කවුරුවත් ප්‍රශංසා කරන්නේ නැහැ, ප්‍රිය වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා හොඳම දේ තමයි තවත් කෙනෙක්ගේ අඩුපාඩු නිතර නිතර කතා කරන්න එපා. පේන්න පුළුවන්, දකින්න පුළුවන්. දැක්කේ නැහැ, ඇහුනේ නැහැ වගේ තමන්ගේ හිත දිහා බලන්න, තමන්ගේ භාවනාවට යොමු වෙන්න. භාවනා වඩන්න මේ ඉන්න ශාලාවේ බෑ කියන්නේ. ප්‍රශ්න සද්ද මොනවා හරි තියෙනවා කියන්නේ. උඩහට යන්න, චෛත්‍ය ළඟට යන්න. තානමක් නැහැ එම. හැබැයි කියලා නිදා ගන්න එපා. යන්න ඕනේ විවේකයෙන් භාවනා කරගන්න. ඒක ගුරුවරයාගේ අවසර අරගෙන කරන්න පුළුවන්. සම මේ පරිසරය හදා ගැනීම මම මේ මුලින්ම යෝජනා කළේ විවේකජං ප්‍රීතිසුඛ. විවේකයත් එක්කයි මේ ප්‍රීතියයි සැපයයි එන්නේ. ඒකට මේ ඇස් පියාගෙන භාවනා කිරීම අවශ්‍යයි. හුස්ම රැල්ල වැනි අරමුණකට හිත යොමු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැහැ කියන්න බෑ කාටවත්. එහෙම අවශ්‍යයි. සමත භාවනා ක්‍රමය ඒකයි. සමාධි භාවනාවක් කියන්නේ ඒ අරමුණකට හිත ගන්න එකක්. දැන් මේ ඒකාත්මික වෙච්ච කෙනා සමාධිමත් කෙනා ධානයකටපත් වුණානේ. ඒ ධානයට කියන ප්‍රථම ධානය. ඒක අදිෂ්ඨාන කරනවා වරින් වර විනාඩි 5, 10, 15 වශයෙන් සමවදිනව නැගිටිනවා. ඉබේ අවදි වෙනවා එතෙන්දී. ඒ වෙලාවට පැය භාගෙට සමවදිනවා. පැයට සමවදිනවා. පැය දෙකට තුනට ඕනනම් දවසට මුණත් සමාදින්න බැරි නෑ. මේක පුළුවන්. ආහාර ගන්න වෙලාව හැර අනිත් හැම වෙලාවකම ඕනම ඉරියවකින් ධානයට සමාදින්න පුළුවන්. ඒ කියන්නේ සතපිලත් පුළුවන්. ධාන ලබා ගන්න තමයි අපි වාඩිලා උත්සාහ කරන්නේ. පරියන්කෙන් ලැබුණට පස්සේ හිටගෙනත් සමාදින්න පුළුවන්.
වාඩි වෙලා සම්වදින්න පුළුවන්, සැතපිලා සම්වදින්නට පුළුවන්. දෙවනුවට එයා හිතනවා දැන් ප්‍රථම ධානයේ ලැබුණා, ඒක වශී වුණා, ඒකට වඩා ප්‍රණීත ධානයක් තියෙනවා. මොකද මේ ප්‍රථම ධානයේ දෝෂයක් තියෙනවා, මේකේ විතක්ක ਵਿਚාර තියෙන අරමුණු වෙනවා. ඒක නැති කර ගන්න ඕන. කොහොමද කරන්නේ? දෙවනි ධානයට සම්වදින්න අදිෂ්ඨාන කරනවා. හැබැයි ප්‍රථම ධානයේ ප්‍රගුණ කරලා ඕන කරන්නේ. එකපාරට හදිසි යන්නේ නැහැ. අද ප්‍රථම ධානය ලැබුණා නම් අදම දෙවනි ධානයට යන තරම් ඉක්මන් වෙන්න ඕනේ නැහැ. ඒක සතියක් මාසයක් ප්‍රගුණ කරගෙන හොඳට බලවත් කරගෙන ඒක තමන්ගේ පිනානුව සමහරට දවසින් දෙකෙන් උනක් පුළුවන් ප්‍රගුණ වෙන්න. දෙවනි දාණ්ඩ අධිෂ්ඨාන කරලා එතන වෙන්නේ විතක්කය විචාරය කැඩෙනවා. ඒක දුර වෙලා යනවා. විතක්ක විචාර කරන ගතිය දුර වෙලා සමාධිජම් පීතිසුඛ. අර කලින් ලැබු සමාධිය නිසා ඇති වෙන ප්‍රීතියයි සැපයයි තමයි ඇති වෙන්නේ. සමාධියෙන් ඇති වෙන්නේ. සමාධිමත් හිටපු නිසා අමාරු නෑ. දැන් අමාරු මොකද්ද? ප්‍රථම ධානය ලැබෙන එක අමාරු. ඇයි අර මේ විසිරෙන ගතිය, විෂිප්ත ගතිය කඩාගෙන සමාධියකට එන එකනේ අමාරු ඉස්සෙල්ලම. දැන් ආවනේ. දැන් ආපු කෙනා කරන්නේ ටික ටික ගැඹුරට යනවා. දැන් වතුරක කිමිදෙනවා වගේ අඩියක් ගැඹුරට ගිහපු කෙනා අඩි දෙකක් යනවා. ඒ වගේ තවත් ගැඹුරට යනවා යා. සමාධිය බලවත් වීමක් තමයි මෙතන වෙන්නේ. දෙවනි ධානය කියන්නේ අර ඒ වගේ අපිට මේ දැනෙන්නේ නැහැ, බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඉබේටම යනවා ඒකට. ගැඹුරකට යනවා. සමාධිය බලවත් කරනවා. විතක්ක ਵਿਚාර නැතුව සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බව. බොහොම සැපක් ප්‍රීතියක් මෙතන. දැන් අර මුකුත් මතක නැහැ. හොඳේ ගෙදර ප්‍රශ්න, රණ්ඩු සරුවල් මොනවත් මතක නැහැ. මෙහෙත් රණ්ඩු දින ඒවා මතකක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒවත් ඉවරයි. ඔක්කොම අමතක වෙලා යනවා. දැන් විසඳුම මේක මම මේ කියන්නේ. මේ ඔක්කොම විසඳ ගන්න තියෙන දේ තමයි සමාධිය. මෙතනින්නම් පැවිදි වෙන්න බලන්න. වැඩේ හරියනවා. සමාධියට එන්න, සමාධියෙන් පස්සේ පැවිදි වෙන්න, ආය යන්න, ගෙදර යන්න දඟලන්නේ නැහැ. අනුන් නිසා තමන් නැසෙන්න යන්නෙත් නැහැ. අනුන්ට බෑ කියලා මටත් බෑ කියලා හිතන්නේ නැහැ. අනුන් වැරදි කරනවා මාත් වැරදි කරනවා කියලා එයා හිතන්නේ නැහැ. මොකද එයා අනුන්ගේ වැරදි නිසා තමන් දුකට වැටෙන්න කැමති නැහැ. එයා තමන්ගේ ජීවිතය හදා ගන්නවා ඉන්න තැන ඉඳගෙන. හැමතැනම හොයන්න යන්නේ නැහැ. කොහෙද සත්‍ය තියෙන්නේ, කොහෙද හොඳ කියලා හොයන්න යන්නේ නැහැ. එමෙ යන්න හිතන් ඉන්නවා නම් කවදාවත් ඔයාලට නිවන් දකින්න හිතන්නත් එපා. මොකද නිකරුණේ කාලය කාදැමීම විතරයි. ඉන්න තැන දිව්‍ය ලෝකයක් කරගන්න. ඉන්න තැන භාවනා කුටියක් කරගන්න. එතන සැනසෙන්න. නැත්තම් වයසට යනකම් ඇවිදින්න වෙයි. 20 න් පටන් ගත්ත ගේන ඇවිදින්න, 50 වෙනකම් ඇවිදිනව. මොකද අපේ ආරණ්‍යවල ඒකට නමක් දෙනවා, ගමන් මැස්සා. මොකද නම? ගමන් මැස්සා. ඒ හාමුදුරුවෝ ඉන්න යාළුවා නිතරම බඩු පොට්ටනිය හදන් ඉන්නේ. පාත්‍රෙත් බඩු පුරවන් ඉන්නේ, බෑග් වලත් බඩු පුරවන්නේ. පොට්ටනි කාර්යෝ කියලාත් මෙයාලට කියනවා. පොට්ටනිය හදා ගන්න අදුවනවා. එක තැනකවත් ඉන්නේ නැහැ. තැනින් තැනට යනවා. ගුරුවරයෙක් නැහැ, ආචාර්යෙක් නැහැ, ඉගැන්වීමක් නැහැ. තමන්ට ඕන හිතු මතේ ජීවත් වෙලා පැවිද්දෙන් පිරිහිලම යනවා. එහෙම වෙන්න එපා. පුළුවන් තරම් කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න, ගුරුවරයෙක් තෝරගන්න. ඒ ගුරුවරයාට අවංක වෙන්න, අවනත වෙන්න, අවනත වෙලා කතා බහ කරගෙන යන්න. ආචාර්යයන් වහන්සේගේ යුතුකම ධර්මය කියා දීම, භාවනාව කියා දීම, ශිෂ්‍යයාගේ යුතුකම උන්වහන්සේලාට ගරු කිරීම උපස්ථානය. ඔක මේ වතේ තියෙනවා, ආචාර්ය වතේ තියෙනවා. ඊළඟට ආචාර්යයට යම් සැලකිල්ලක් කරාද ගෝලයෙක්, ගෝලයා අසනීප වෙලා එක්තෙන් වුණොත් ආන්න ඒ වතම පෙරලා කරන්නට ඕන ආචාර්යයා විසින් ගෝලයාට. ඔවා විනය පිටකේ තමයි තියෙන්නේ, බත්තක් කන්දක. ඒ නිසා මේක දෙපැත්තට සමානයි. කියන්නේ දරු සෙනෙහස, පිය සෙනෙහස වශයෙන් තමයි සඳහන් කරන්නේ භික්ෂුවක් තවත් සමන්ගේ ශිෂ්‍යයෙක්ට. ඒක ලොකු බැඳීමක්. දැන් අඩුයි ඒවා, හරියට තිබිලා තියෙන එක. කියන්නේ නාණ්‍යයක් දීපව අඳනේ සිවුර අරගෙන යනවා, පිටාතුල්ලනවා, ඒ වගේ වැඩ තිබිලා තියෙනවා. මේ විනය තියෙන එක. නමුත් දැන් ඒවා අර දුර වෙලා තියෙනවා. අපිට වොෂ්රූම් තියෙනවා, තනියෙන් නාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා. නමුත් මේ ඇඟ ඉලීම, නෑවීම පවා ගෝලයා ගුරුවරයාට කරලා තියෙනවා. ගෝලයා අසනීපෙලක් තැන්ුණොත් ඒකම ගුරුවරයා ගෝලයටත් කරලා තියෙනවා. අපි දැන් දන්නේ නෑ ඒවා. පාමිරිකීම්, තෙල් ගැල්වීම් ආදී උපස්ථාන පවා තිබිලා තියෙනවා. දැන් ඒව නෑ. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? තමන්ට නිවන් මඟ පෙන්වලා දෙන්න, තමන් ආරක්ෂා කරගන්න ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් තමන් යුතුකමක් කරනවා. තමන් ළඟට ආපු අසරණලාපු ගෝලයාට තමන් ආචාර්ය වශයෙන් කරුණා මෛත්‍රිය දක්වලා සලකනවා, ධර්මයෙන් සහ ආමිසෙන් දෙකෙන්ම. සිව්පස්යෙන් සලකන්න ඕනනේ, ආහාර පාන දෙන්න ඕනේ,
ඉන්න කුටියක් හදල දෙන්න ඕනේ, අසනීපනො බෙහෙත් තරන් දෙන්න ඕනේ, මේ ඔක්කොම කරන්න වෙනවා. එහෙනම් මේ දෙක සමාන වුණා නම් අර සැනසීම එතන තියෙනවා. එන ඒ වගේ වෙලාවක නොයෙක් නොයෙක් විදිහේ කතන්දර තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා ලෝක ස්වභාවයයි කියලා අපි හිතන්න අවශ්‍යයි. එහෙම නැතුව එකින් එකට ඒවා විසඳන්න ගියොත්, විමසන්න ගියොත් කවදාවත් අපිට මේ ගමන යන්න වෙන්නේ නැහැ. මොකද නිවැරදි අය කොහෙවත් ඇත්තේ නැහැ, හේතුව පෘථග්ජන භාවයේ හැටි. සෝතාපන්නවත් වෙලා නම් ටිකක් හිතන්න පුළුවන්. එහෙමවත් නැත්තම් කොහොමද අපි විශ්වාස කරන්නේ? කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ? හරියටම ඉන්න ඕනේ, ඌලටම ඉන්න ඕනේ, වැරදුනොත් ඉවරයි. එහෙම එකක් නැහැ. නිසා පැවිද්ද කාලේ ගෙවන්න, දැන් මගේ පැවිදි ජීවිතේ අවුරුදු 20යි. ඒ නිසා මට දැන් හොඳට මේක තේරෙනවා. අපි හිතන තරම් සුන්දර නැහැ. අපි හිතන තරම් හැමෝම හරියටම ඉන්න ඕනේ කියලා කිව්වට අපිටත් ඉන්න බෑ. ඒත් අපි තුලත් අගුණ දුර්වලකම් තියෙන්න පුළුවන්. කෙලෙස් ඇති වෙනවා අපිටත්. අපිට කෙලෙස් ඇති වෙනවා වගේ තමයි අනිත් අයටත් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපේ වරද විතරක් වරද නෙවෙයි, අනිත් අයගේ වරද විතරක් වරදයි කියලා අර ධම්මපදයේ තියෙනවනේ. අනුන්ගේ වරද පොළා දක්වනවා, තමන්ගේ වරද අර වැද්ද වගේ වහ ගන්නවා කොළවලි. තමන් හංග ගන්නවා, තමන්ගේ වරද පේන්නේ නැහැ. අර ඊගා බලන්නකෝ, යාළ දුස්සීලයිනේ අප්පා. අපි එහෙම නෑනේ, අපි හරි සිල්වන්තයි. එහෙම හිතන් ඉන්නේ. හැබැයි කවදාවත් සදාකාලික සිල්වතුන් ලෝකෙ බිහි වෙලා නැහැ. පෘථග්ජන භූමියේ යම් කලක සිල්වත් වෙන කෙනා යම් කලක සිල්පද කඩා ගන්න ඉඩ තියෙනවා. හැබැයි එයාට තවත් වරම් තියෙනවා ආයෙත් ඒක හදා ගන්න. ඒ නිසා පෞකාරයට ගල් ගහන්න ඕන, මරන්න ඕන, එලවන්න ඕන, එහෙම එක සාසනේ නීතියේ නැහැ. ඒක තියෙන්නේ නිතරම අච්ඡයන් අච්ඡයතෝ ඥාත්වා, වරද වරද වශයෙන් දකිමින් නැවත නැවතත් වැටි වැටි නැගිටීමක් තමයි මේ සාසනේ තියෙන්නේ. නිතරම දෙනවා, ඇවැත් දෙසන්න දෙනවා, විනය කර්ම කරන්න දෙනවා, ආයිහික් මෙන්න දෙනවා. පන්නලා දාපු තැන නෑ භාග්‍යතුන් වහන්සේ එලවල දාන්න, මේව නැති කරලා දාන්න කියලා නෑ, කොහෙවත් නෑ. තැනත් දැනට වුණත් කොච්චර අපරාධ කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් අද තාමත් සාසනේ ඉන්නවා. ඒ අපිට එහෙම කියන්න බෑ. මොකද ඒක එයාගේ தત્ත්වය, එයාගේ ශක්තිය. අපිට පුළුවන් එක හැමෝටම බැරි වෙන්නත් පුළුවන්, තව අයට පුළුවන් ඒවා අපිටත් බැරි වෙන්න පුළුවන්. එනිසා තමන්ගේ මට්ටම් දැනගන්න, තමන්ගේ தત્ත්වය දැනගන්න, ඒක දැනගෙන ලෝකෙ දිහා උපේක්ෂාවෙන් බලන්න. අපිට වගේමයි යාලටත්. ඔන්න ඔය විදිහේ සැහැල්ලු පැවැත්මක් ඇති කරගත්තොත් පින්වත්නි අපිට සැනසෙල්ල ඉන්න පුළුවන්. එහෙම නැත්තම් කැලෑ පත්‍ර පෙස්සම් ඉවරයක් නැහැ. චෝදනාම තමයි තියෙන්නේ, චෝදනා පත්‍රයක්. එහෙනම් තියෙන පරිසරයට අනුව අපි ගත්ත දැන් මේ වහින හයියෙන්, වහින වෙලාවේ කුඩේ අකුල්ල දාගෙන මිනිස්සෙක් යනවා වැස්සේ, යන ගමන් කියන බලනෝක මේ වැස්ස ඉවර යන්නේ නැහැ නේ, චුරු චුරු ගාල හැමදෙසෙම වහිනවා, ඒ මදර තෙමෙනවානේ. ඇයි මිනිස්සෙගේ අතේ කුඩේ තියෙන හැබැයි එයා ඉහළගෙන නැහැ, එයා ඉහළ ගන්න නැතුව කියන තෙමෙනවායි කියලා. මොකද්ද වරද? කුඩේ දිග අර ගන්නකෝ, එතකොට හරියනවා. ඔක වැස්සයා කුඩේ දානවා. දැන් වටේට නම් වහිනවා, මං මාව තෙමෙන්නේ නැහැ. ඒ වගේ ලෝකයේ වරදක ඉන්න පුළුවන්, ලෝකයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි හිත හදාගත්තොත් විපස්සනාවෙන් විශේෂයෙන් හොඳට බලන්න පුරුදු වුණොත් අරමුණු දිහා අපිව තෙමෙන්නේ නැහැ. අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ශ්‍රාවකෙක් නිවනට ගිහින් තියෙන්නේ. එහෙම නැත්තම් ලෝකෙම දාගෙන යනවා කියලා හිතුවොත් අවදාවත් අපිට හැදෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය කරන්නේ දන්නේ නැති කාලේ ලෝකෙ හදන. අපිත් කළා, මමත් කළා තියෙනවා ඇත්තටම. යම්කිසි කාලෙක අපි හිතුව රෑට කන හාමුදුරුවන්ට මමත් පෙස්සන් ගැහුවා, මමත් බැන්න, මුන් රෑට කනවා, දුස්සීලයි, අලජ්ජිකයි කිය අපිත් හිටියා. නමුත් දැන් තේරෙනවා රෑට කන්නේ ඇයි? බඩගිනි නිසානේ කන්නේ, මිනිස්සෙක්නේ, මනුෂ්‍ය ධර්මයක්නේ. ඉතින් අපි කන්නේ නැත්නම් අපිට හොඳයි, අපේ සීලනේ ඒක. හැබැයි නොකනගෙන කන කෙනාට බනින්න ඕනේ නැහැ. ඒක මාන්නයක් වෙනවා. නම් කරන කෙනා ඒක කියව කියව ඉන්නේ නැතුව තමන් පාඩු ඉන්නවා, සද්දේ නැහැ, සද්ද වහලා පාඩු ඉන්නවා. කියවන්න යන්නේ හොඳ ගුණවන්තයෙකුගේ සිටිත තමයි තමන් කරන බව කියන්නේ. දැන් ඔය එක කතාවක් තියෙනවා, තමන් හොඳයි කියලා කියනවනම් කවුරු හරි එයා තරම් නරක කෙනෙක් තවත් නැහැ. තමන්ම කියනවනේ අනේ මං තරම් හොඳ කෙනෙක් කොහෙවත් නැහැ. එහෙම කියනවනේ. ඒ අසත්පුරුෂ ගතිය. තමන්ම හුවා දක්වන එකට කියනවා අත්තුක්කංශණය. ඊළඟට අර කට්ටිය බලන්න. ඔයාලා හොඳ නැහැ. පරවම්. පරවම් බන. අනුන්ටම දොස් කියනවා. හැබැයි තමන් හොඳයි කියලාමයි කියන්නේ. හොඳ කෙනා තමන් හොඳයි කියලා කියන්නේ නැහැ. එයා ලෝකෙට බරක් නෙවතු පාඩුවේ ජීවත් වෙනවා. එතකොට
ඒක දකින් අනිත්තය කියන එයා හොඳයි කියලා. මොකද එයාගේ ප්‍රශ්න කරදරයක් නැහැ නේ කාටවත්. එහෙනම් පොළොවට බරක් නැති, අනුන්ට වදයක් නැති ජීවිතයක් ගෙවන්නයි බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන. ඒක හොඳම කතාව. මේ ගාථාව අපි කලිනුත් හැමතැනම කියලා තියෙනවා. නපරේසං විලෝමානි, නපරේසං කතා කතං, අත්තනා වවෙක්කෙය කතානි අකතානි. මේක තේරෙන්නේ නැහනේ. ඒක නිසානේ ප්‍රශ්න තියෙන්නේ. කවුරුවත් කරපු නොකරපු ඒවා හොයන්න යන්න එපා. අනුන්ගේ විලෝප කතා අහන්න හිතන්න යන්න එපා. බයින ඒවා, නින්දා අපහාස ඒවට ඇහුම්කන් දෙන්න යන්න එපා. තමන් කරපු දේවල් නොකරපු දේවල්ම හොයන්ඩ කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කවුද ඒක ගන්නෙ? ඉතින් හරි අඩුයිනේ. ගොඩාක් අය වෙලා තියෙන්නේ අරවම හොයනවා, වැරදිම හොයනවා, දොස්ම හොයනවා, ෂණ සම්පත්තිය ගිලිහිලා යනවා. අර සැනසිල්ල ඉන්න තිබිච්ච කාලේ නැති වෙලා යනවා. එනිසා අඩුම තරමේ වර්තමාන ෂණේ සිත පිහිටවා ගන්නවත් අපි දක්ෂ වෙනවා. දැන් සමාධි භාවනා වැඩෙන්නේ නැහැ කියන්නකෝ. එහෙනම් දැන් මේ බල්ලෙක් බුරණ අහනව නේද? ඔය බුරණමයි කියන එකේ සද්දේ අහන් ඉන්න. ඒක තමයි සජීවී බව මේ වෙලාවේ. දැන් ඇත්ත ඒකයි. බල්ලේ කටවහණ කෙනෙක් ඇත්ත කතාව. බුරණව සද්දේනවා. ඒක තමයි සත්‍යය. හුලං වදිනවා සත්‍යයි. මේ පෑන් එක කරගෙනවා ඇඟේ හුලං වදිනවා. දැන් වාඩිලා ඉන්න එක එක පැති බිමට ස්පර්ශලා තියෙන ඒවා රිදෙනවා. ඒක ඇත්ත. ඒක බොරු කරන්නත් බෑ, බෑයි කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. ඒකට හිත දාගන්න, ඒකට කියන වර්තමානෙට හිත ගත්තා කියලා. ඉතින් මේක අපේ ආචාර්යයන් වහන්සේලා අපිට කියලා දෙනවා. නානකොට පව කරන්න පුළුවන්. වතුර ටික ඇඟට වැටෙනකොට ඒ වැටෙන බව සීතල ගතියව අත්දකින්න. කෑම කද්දි හොඳටම කරන්න පුළුවන්. තමන් සිහියෙන් අනලා සිහියෙන් ආහාර අනුභව කරද්දි, හපද්දි, ගිලිද්දි මේ හැම තැනකටම සතිය ගන්න පුළුවන්. දැන් මටත් මේ වෙලාවේ ඒක දැනෙනවා. දැන් මම මේ වෙලාවේ කරන්නේ මම කතා කරනවානේ. මේ අහන් ඉන්න අයට හිත සුවපත් වෙන්න යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් මේ කියනවා. මගේ දෙයක් කියනවත් නෙවෙයි. හැබැයි මම මේක කියන්නේ ඇඟ බේර ගන්න නෙවෙයි. හැබැයි මමත් යම්තා මේ ධර්මයේ පිහිටලා තමයි කියන්න හදන්නේ. මේකේ සනීපෙ මම දැකලා තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මේක සනීපයි, මේක හොඳයි. හැබැයි මේක හොඳයි කියලා කියන්නේ මම ගල්දුව ආරණ්‍ය සේනාසනේ අවුරුදු දෙකමාරක් හිටියා. අවුරුදු 17 ඉඳන් 20 දක්වා. ඒ 20න් පස්සේ තමයි මෙහෙට සැපත් උනේ අපි. ඒතරේ මේ 20 වෙනකන් නැත්නම් අවුරුදු දෙකමාරක් ඉන්න වෙලාවේ මම සැනසුණු එකම ධර්මතාවය තමයි පින්වත්නි අනුන්ගේ දේවල් හෙව්වේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න වලට අත දැම්මේ නැහැ. හිටිය 78 නමක් ඒ 78 නමෙන් එක්කෙනෙක්ගේවත් කතාවක් අහන්න නැතුව කාටවත් දැනෙන්නේ නැති වෙන්න මම ජීවත් වුණා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. හරිම සනීපයි ඒක. කවුරු දොස් කියන්නේ නැහැ එතකොට. ඒ සොයනස හරි හොඳයි. පාඩුවේ ඉන්නවා. කාටවත් දොස් කියන්නේ නැහැ. අපවාද කරන්නේ නැහැ. උපවාද කරන්නේ නැහැ. උන්වහන්සේ පොතක් පතක් කියවගෙන සක්මන් භාවනා කරගෙන පේන ටික තමයි. ඒතර ඒ ටික කරන් ඉන්නවා. අන්න ඒක තමයි ක්‍රමය. එහෙම හිටියොත් ඕන තැනක ඉන්න පුළුවන්. එහෙම නැත්තම් වැඩි දවසක් ඉන්න බෑ. මොකද ප්‍රශ්න ඇති වෙන අනුන්ගේ හොයනකොට, ඒව කතා කරනකොට. දැන් බලන්න අපි හිතනවනේ අපි කියන්නේ ආරංචි වෙන්නේ නැහැ කියලා. කොහෙන් හරි ආරංචි වෙනවා. ආරංචි වෙලා උන්නිට දැන් නැති වෙලා කල්යාණ මිත්‍ර භූමියෙන් නිරපලා ආයෙත් අර අසත්පුරුෂ ගිහි ජීවිතේටම වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හොඳම අවවාදයක් මේ භාග්‍යතුන් වහන්සේ දීපු දේ. මේක සත්‍යයක් අත්දැකලා දිනවා අපිත්. හොයන්න එපා. පාඩුවේ වැඩක් කරන් ඉන්න. තමන්ට සති සමාධි ඥාන වඩන්න මාර්ගය කියලා දීලා තියෙනවා නම් ගුරුවරයෙක් ඒක කරන්න. ඒක තමයි නියම බුද්ධ පූජා. භාග්‍යතුන් වහන්සේ කියපු දේ කරා වෙනවා. ප්‍රතිපත්ති පූජා. සමාධිය ඇති කරගෙන විපස්සනාවට යන. දැන් දෙවනි ධානයේදී තත්ත්වය අපි කිව්වා සමාධිජං ප්‍රීති සුඛං. ඒ කියන්නේ ප්‍රීතිය සැපේ ඇති වුණා සමාධිය මුල් කරගෙන. එකඟ බව කොහොමත් තියෙනවා එතන. සමාධියේ ලක්ෂණ එකඟ බව අනිවාර්යයි. තුන්වෙනි ධ්‍යානයට යනකොට ඊට පස්සේ අර වගේම වශී කරගෙන පය ගණන් සම්මෙදිලා ඊළඟ පස්සේ යා හිතන මේකේ මේ තියෙනවා ප්‍රීතිය. ප්‍රීතිය රාගයට බරයි. ඒ නිසා ප්‍රීතිය ප්‍රහාණය කොට සැප එකඟ බව ඇති තුන්වෙනි ධ්‍යානයට අදිෂ්ඨාන කරනවා. එතෙන්ට වැටෙනවා යා. තවත් ගැඹුරු සමාධියකටපත් වෙනවා. ඒක මට්ටම නමක් දෙනවා තුන්වෙනි ධානය. ඒකේ ලක්ෂණය සුඛ ඒකාග්‍රතාව සහිත බවයි. සැප තියෙනවා
එකඟ බව තියෙනවා. බලවත්ම තියෙන සැප සහ එකඟ බව. එච්චරයි. අර පීති කියන එක නෑ දැන් එතන. ඊළඟට එතනත් වශී කරගෙන කාලයක් ඉඳලා හැරෙන්න යනවා සතරවෙනි දෙහැනට. එතන තියෙන සම්පූර්ණයම උපේක්ෂාව පමණයි. සැප කියන එකක් නෑ. ඒකත් රාගයට බරයි කියලා ඒක ප්‍රහාණය කරගෙන යනවා. ගැඹුරුම සමාධි මට්ටමක් තියෙන උපේක්ෂක සමාධිය නෙවත් සතරවෙනි සමාධිය ධානය. ඔතනින් පස්සේ ඕන්න ධානවලින් නැගිටලා අරමුණ දිහා බලන් ඉන්න පුළුවන්, කය දිහා බලන් ඉන්න පුළුවන්, සිත දිහා බලන් ඉන්න පුළුවන්, බාහිර අරමුණු දිහා බලන් ඉන්න. ඒ කියන්නේ ඇස් දෙකෙන් බලනවා නෙවෙයි. ගොඩක්ම ලේසි කන් දෙකෙන් අහන එක භාවනාවකදී. ඇස් වලින් බලනකොට මූලික මුලින්ම ටිකක් බාධා සහිතයි. එනිසාතම ඇස් පියාගන්න. දැන් මේ ධර්ම දේශනාව උනත් හොඳට කරන්න ඕන ඇස් පියාගත්තම පුළුවන්. ඇස් අරගත්තොත් නානාවි ධර්මුණු වෙනවා. මේ ශ්‍රාවකයන්ගේ විලම්බීත පේන විලම්බීත පේනකොට දේශකයන් වහන්සේට තරහ යන්න පුළුවන්. අද මට අත්දැකීම තියෙනවා. අද හරි සනීපයි මට. මොකෝ මේ කිසිම දෙයක් මට වෙන්නේ නැහැ. මටම බණ කියාගෙන මම මේ ඉන්නේ පාඩු. කොච්චර සනීපද? රණුන් හදන්න ඕනේ මං හැදෙනවා. එහෙම බණක් කියනකොට පුදුම සති සමාධි ඥාන ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. එකඟ බව ඇති වෙනවා. මම එතනින් කියාගෙන ගියා අර සිහිය පවත්වන්න කොහෙටද? මේ වචන කතා කරන එකට. වචන කතා කරන්න ඇති වෙන වායෝ ධාතුවක්. හිත පහළ වෙන වචන කියන්නට වායෝ ධාතුව ඇති වෙන නාභි ඉඳගෙන ඉහළට. මේක කුස ඇතුලෙන් තමයි මේ වාතය එන්නේ. ඒක ඇවිල්ලා මේ උගුරේ තියෙන ස්වර නාල කම්පා කරගෙන බලන්න ඕන නම් උගුර හෙල්ලෙනවනේ. ඒ හොල්ලගෙන එන්නේ මොනවද? වායෝ ධාතුව වාත කතම්බයක්. ඒ වාතයේ ශක්තියෙන් තමයි මම මේ වචනේ කතා කරන්නේ. එතකොට එතන මේ වචනවලට අදාළ අකුරු වලට අදාළ තැන් තියෙනවා. දන්තජ කියනකොට දත්. තොල් ස්පර්ශන අකුරුත් තියෙනවා. තල්ලේ වදින තාලුජ කියලා අකුරු වර්ගයකුත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ස්පර්ශ කරගෙන ශබ්ද රූපයක් වාතයට නිකුත් වෙනවා. ඒ ශබ්ද රූපය මේ වායෝ ධාතුවේ චලනයත් එක්ක දැන් හුලං හමනවනේ. ඒ හුලං රැල්ල ඔස්සේ තමයි අපේ සවනත යොමුවන්නේ. සමනට යොමු වෙනකොට කන කියන තැනදී සෝත ප්‍රසාදය කියලා කියන කම්බරේ කියලාත් කියනවා. එතන වෙන සද්ද දැනගන්නවා සෝත විඥාණය. නැත්නම් සිතින්ම තමයි දැනගන්නේ. කන ඇහෙනගෙනෙට සද්ද එනකොට දැනගන්න පුළුවන්. දැන් ඒක දැනගත්තා නම් එයා දන්නා මොකද්ද උනේ? පටන් ගත්තේ වායු ධාතුවක්. ඒක මේ සොරණාල කම්පා කරගෙන ඇවිල්ලා තොල් වල වැදිලා, දිවේ වැදිලා, තල්ලේ වැදිලා, දත් වල වැදිලා ඇවිල්ලා වචන වලට පෙරලිලා ශබ්ද රූපේ වෙලා අපේ සවනේ වැදුනා. ඒක අපි දැනගත්තා. එහෙනම් කියන කෙනත් අර තොල් ස්පර්ශ වෙන හැටි, දිව ගිහිලා තල්ලේ වදින හැටි, දත් ටිකකට වදින හැටි සතිමත්ත බලන් ඉන්නවා කියන්නේ එතන තියෙනවා අවබෝධ ඥානයක්, සතියක්, ඒ වගේම සමාධියක්. ඒව නැත්තම් බලන්න බෑ. එහෙනම් මේ විදියට ඕනම ඉරියව්ව බලාගෙන Taman සනසිල්ලේ ඉන්න පුළුවන්. මේ ධර්මතාවය මම මේ පින්වතුන්ලට පිරිසට කියලා දෙනවා. අපේ මේ මෑණිවරුන්ට, ස්වාමින්වහන්සේලට හැමෝටම ඕන වෙලාවක් සනීප වෙලාවක් කරගන්න පුළුවන්. ලෝකේ කරදර ටික අමතක කරලා දාලා ඒ මොහොතට හිත දාගන්න. රණ්ඩුවක් යනකොට ඒකට හිත දාන්න බෑනේ. ඒකෙන් අයින් වෙන්න, අයින් වෙලා නිදහසේ හිත පවත්වන්න පුළුවන් වෙලාවක නම් අන්න ඒ වෙලාව අර පරණ කතා හිතන්න එපා. එකයි දේශනාවෙත් තියෙන්නේ අතීතය ගැන හිතන්න එපා. දැන් අපි දැන් ආරන්නේ ඉන්නේ, දැන් ආරන්නේ නිදහස විවේකී ඉන්න වෙලාවේ අපි හිතන gedara ප්‍රශ්න මොකද්ද වෙන්නේ? මේ තිබිච්ච ප්‍රීති ප්‍රමෝදේ සැනසෙල් ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ අනාගතේ වෙන්න තියෙන එකක් ගැන ආයි හිතන මෙහි ඉඳන්. අපි දැන් හිටානින්ද යනවා කියලා gedara යන හැටි කල්පනා කරනවා. බස් එකෙන්ද යන්නේ, කීයටද යන්නේ, ඔය දේවල්. ඒවත් වැඩක් නෑනේ. වර්තමානෙට එන ඒ සනීපෙ ගන්න බැරි වෙන අනාගතෙට එනකොට. සා දේශනාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම කියනවා නප්පටිකං කිය අනාගතං අතීතං නානු සෝචಂತಿ. අතීතේ වැරදිච්චේවට සෝක් කරන්නත් එපාය, අනාගතයට මවන්නත් එපාය. වර්තමානෙ ඉන්න. දැන් යැපෙන්න. දැන් ඉනිරියව බලන්න වාඩි වෙලා ඉන්නවා, කකුල් වැදිලා තියෙනවා. කය ඍජුයි. සමහර අත් දෙකකට එකතු කරන් ඉන්න පුළුවන්. ඉන්න වැඩි තමන් ඉන්න වැඩි තමන් බලන්න. දැන් කනට නොඑක් සද්ද එනවා. ඒව ඇහෙනවා, ගෙවෙනවා, යනවා. ඉතුරු වෙනවද?
ඉතුරු වෙන්නේ. ඔය විදිය සරල විදිය ක්‍රම භාවිතා කර කර අපිට පුළුවන් විපස්සනාවට හැරෙන්න. විපස්සනා කරන්න නම් අපිට රූප හරි ශබ්ද හරි ගන්ධ රස පහස මේ මොකක් හරි තියෙන්න ඕන. ඒ අරමුණු පහෙන් එකක් තමයි වෙන්නේ. ඊපස්සේ ඒ පහම එකතු කරලා ගන්න මනසින්. ඒ මනසින් ගන්න අරමුණත් ගෙවි ගෙවි යනවායි කියලා පේනවා. පේන්න සතිමත්ත බලන් ඉන්න ඕන. නැවතිල්ලේ බලන් ඉන්න ඕන. ඉතින් නැවතිල්ලේ බලන් ඉන්න නම් කලින් කිව්වා වගේ සමාධිය තියෙන්නත් ඕන. එනිසා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. සීලයත් පූර්ණය කරගෙන යම් පමණ තමන්ට පුළුවන් විදියට සීලෙ මේ 100%ක් ගන්න බෑ. පුළුවන් ටික රකින්න. බැරි සිල් නොගනින් කියලා තියෙන්නේ නේද? ඔයම තියෙනවනේ කතාව. බැරි ඒවට තැවෙන්න එපා. ඒ බැරි සිල්ප දෙකයි කියන්නේ ඒක අතාරින්. හිතින් මතාරින්න. මොකද ඒක හිතන්න 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 වෙන්නේ තැවිලා ශෝක වෙලා පසුතැවිලා උද්දච්ච කුක්කුච්චයටත් වැටිලා නීවරණ බහුල වෙන එක විතරයි. සමාධියක් ඇති කරන්න විපස්සනා කරන්න බෑ කවදාවත්. සීලේ තමන්ට පුළුවන් ප්‍රමාණයට රැකලා ඒ ගැන සතුටු වෙන්න. දැන් අපි ගොඩක් කියලා හිතන්නේ බැරි වෙච්ච එක ගැනනේ. සිල්ප 10ක් තියෙනවා කියන්නේ. 10 එකක් කැඩෙනවා අපි අතින්. අපි ඒකට තැවෙනවා. හැබැයි අපිට සතුටු වෙන්න තව කීයක් තියෙනවා? කියන්න. 10 එකක් ගියාම කීයක් තියෙනවා? 9ක්ම තියෙනවා. ලොකු 9 පැත්තකින් තියලා අර පොඩි එකක් ගැන හිතනවා. දැන් මේ රස පින්වන්නේ දැනෙන්න මේ අහලා දැනගෙන තියෙන්න ඕනේ. ඒවට ඉතින් හරි කල්යාණ මිත්‍රයෙක් අපිට හම්බ වෙනො නැත්තම් හනමිටි අදහස් සහිතව පොතෙන්ම ගුරු කරගෙන බණ කියන අපේ ගුරුවරු හිටියා. එතකොට මැරෙන්න යනවා සිල් බිඳුනා බුදුන් මේ මම මැරෙනවා කියලා තමයි යන්නේ. එහෙම යන්න ඕනේ නැහැ. සිල් කියනේ වරනවා නැති වෙනවා කැඩෙනවා බිඳෙනවා ආයි හදන්නත් පුළුවන්. එදා සීලේ ඔලුවට ගන්න එපා. සීලේ ලොකුවට ගන්න ගියොත් සීලබ්බත පරාමාස වෙනවා. හේතුනේ කියන්නේ තම අපි තරම් සිල්වතුන් නැහැ කොහෙවත් කියලා කියන්නේ. එහෙම කියන්නේ ඒකනේ. ඒක ගණන් ගන්නවත් නැහැ. ඔය ඉතින් පැවතිනවා අපිට ඉතින් කෑම කොම රැයට නැහැ නේද ඉතින් අපි කන්නේ නැහැ. තිබුණත් කන්නේ පුරුදු නැහැනේ කාලා. ඒ නිසා ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. අපිට සින්දු අහන්න ක්‍රමයක් නැහැනේ අපි අහන්නේ. හැබැයි ඇහුනොත් අහනවා. ඔව්. අහන්න තු ඉන්නේ අහන ඇහෙනකොට අහන්න තු ඉන්න බෑනේ. සිල් බිඳෙන්නේ නැහැනේ ඇහෙන දෙයක් ඇහුවට. ඔව්. එච්චරයි. නැටුමක් නටනවා අපි ඉස්සරහා. අපිට ඉතින් බලන්න තු ඉන්න පුළුවන් ඕන නම් ඉතින් බැලෙනවා. බැලුවයි කියලා ප්‍රශ්නයක් නැහැ පැත්තක් යන්නෙත්. නෑ මේ S2 පියාගෙන S2ට මොනවාරි දාලා බුදුන් මේ නටනවා නටනවා බලන්නේ මගේ සිල් බිඳෙනවා කියලා හිතුවොත් එයාට විපස්සනාව නැහැ. ඒ නිසා විපස්සනාවට එන්න. විපස්සනාවට ආවට පස්සේ අපි කියන සතිමත් වෙන්න. සතිමත් වෙච්ච කෙනා කොහොමත් සිල්වත් වෙනවා. සතිමත් වෙච්ච කෙනා කොහොමත් සිල්වත්. දැන් වෙලා තියෙන අපේ පරණ ක්‍රමේ තමයි කලින්ම සිල්වත් වෙන්න යනවා සතිය යනවා පැත්තකට. සිල්පද ගණන් කර කර රකින්න. අඩියෙන් අඩිය බලන කූඹි පෑගුණාද කීයක් මැරුණාද පොළොවේ ඇවිදින්නේ බයයි. මොකද අඩිය උඩින් උඩින් තියන්නේ. ඇයි කූඹි මැරෙයි කියලා. මෙහෙත් එක උපාසිකාවක් පහුගිය කාලේ හිටියා සක්මන් කරන්නේ. ඇයි මං ඇයි කියලා. මේ බිම කූඹි ඉන්නවත් දන්න රැට පේන්නේ. ඉතින් මොකද්ද දැන් අවබෝධය යගේ? චේතනා හම්බික්කවේ. කම්මා අපි හිතලා කූඹි මරන්නේ නැහනේ. අපිට අදාළම නැහනේ ඒක. ඔව් තමන් අන්න අනවශ්‍ය විදියේ හිතවිල්ලක් සීලය ගැන ගත්තා. පොළොවේ ඇවිදින්න කූඹි හිටියොත් උන් මැරෙයි. අපිට කරන් දෙන්නේ අපි මේ කූඹි මැරියන් කියලා ඇවිදින්නේ. අපි ඇවිදිනවා. අපි ඇවිදිනකොට එහෙනම් එහෙම වුණොත් කොහෙවත් ඉන්න බෑ. දැන් කතාවක් තියෙනවා පින්වත්නි, මස් මාළු කන්න හොඳ නැහැලු. මොකෝ ඒ සත්තු මරන්නේ අපි නිසාලු. හරිද? ඔන්න හොඳට අහගන්න මේ කතාව. එතකොට අපි කන්නේ මොනයි? හාල් අමුවෙන් කන්නේ, බත්නේ කන්නේ. ඒ බත් දෙන්න හාල් හදන්න අපේ පියතුමත් දන්නවා ඉන්න නිසා, ගොවි මහත්තයා නිසා. මොනවද ගහලා දදන්නේ? කෘමිනාශක. ආන්න කෘමිනාශක. එතකොට අපිට බත් දෙන්න ගොවි මහත්තුරු කෘමිනාශක ගැහුවය. ඒ කෘමිනාශක වලින් දහස් ගණන් කෘමි මැරුණ නිසා මම බත් කන්නේ නැහැ. ඇයි? අපි නිසානේ මේ කෘමිනාශක ගැහුවේ කියලා හිතෙනවනේ එතකොට. මොකද්ද මේ ධර්ම ඉක්මවා යාම? අනවශ්‍ය විදිහ රීතීම. එනම් කුකුලෙක් මරලා තියෙනවා. මැරුවේ මම නෙමෙයි. පටවි ආපෝ තේජෝ වායෝ සහිත මස්නේ තියෙන්නේ. මසුත් කනවා, ඒවා ඇටත් මම වෙන කනවා මිනිස්සු. කටුත් කනවා. හරි ඉල්ලුමකුත් තියෙනවා. දැන් මරන්නේ කවුද? කෙනෙක් මරනවා. එයාට සම්පූර්ණයෙන්ම පාපේ අයිති. එයාට ඒව ජීවිතය ලැබුණම කො ජීවත් වෙන්නේ කො මොහොත යනෝ?
ඒ වගේ දෙයක් ලැබුණේ කර්මය නිසා යාට, පාපය නිසා යාට. ඒක එයා කරනවා. එතකොට කෑම කන කෙනා අයිතිද? අයිති නෑ. මේ ධර්මයේ තියෙන විනය තියෙනවා. කියලා මැරෙව්වොත් අයිති වෙනවා. එනම් මේ හාල් කතාවත් එච්චරයි. හාල්වත් කම් මේ බත්වත් කන්න බෑ එහෙම හිතුව. මොකෝ ඒකට කෘමිනාශක යොදන්නවා අපි නිසානේ මැරුවේ කියලා අපිට හිතෙනවනේ. එහෙනම් එච්චර යන්න එපා. සරල වෙන්න ඒ මොහොතේ ජීවත් වෙන. බත් ටිකක් ලැබුණොත් බත් කන්න, මස් චුට්ටක් ලැබුණොත් කන්න කැමති නම්, ඇලර්ජික් නැත්තම් වමන යන්න නැත්තම් කන්න, මාළුත් ලැබුණොත් කන්න ඕනනම් කන්න, කටු කන්න එපා. කටු කන්න එපා. මොකද කටු උගුර හිරෙනවනේ. මම කෑලි විතරක් කන්න. ඔව් තෝරා බෙර කන්න. පෙරේත කම් වැඩිලා කටුත් එක කන්න එපා. එතකොට ඉර ඔව් හිර වුණාම අපිට ගන්න බෑනේ ඒ නිසා. ඒක නිසා මේ ඔව් දැන් තේරුණාද දන්නේ මම මේ කියපු ටික. සරල වෙන්නකො පුළුවන් තරම් සරල වෙන්න. ඔළුවේ තියෙන මහමෙර බිමින් තියන්න. බිමින් තියලා පොඩ්ඩක් හිනා වෙන්න. හිනා වෙලා ඉන්නකො. දැන් මට කොච්චර බුම්මගෙන ඉන්න පුළුවන්ද? මම මෙතන ඉන්න දැනට ඉන්න ලොකු හාමුදුරු වැඩ බලන ලොකු හාමුදුරු මම තොපිත් එක hina වෙන්නේ නැහැ. මම ඉන්න බුම්මගෙන බලපල කරන දේ කියලා මට ඉන්න බැරිද? පුළුවන්. හැබැයි මම මනුස්සකමඩ හොලත්ත hina වෙනවා. සමහර අය හිතන මේ හාමුදුරු ටික hina වෙන වැඩි. නිකන් මෝඩය කරගන්න පුළුවන් වගේත් පේනවා. බලමු කියලා සමහරට එනවා රැවුල කප්ප ගන්න මට කියලා. ඔව් මම කපනවා බෙල්ලත් එක්කම. රැවුලනේ කවන්නේ බෙල්ල. ඉතින් එයාලා හිතන් දෙපා මේ මම මොකුත් නොදැන මේ hina වෙනවා කියලා. මේ hina වෙන්නේ ඇයි? අඬන්න බැරි නිසා. මේක නිකන් hina වෙන්නේ අඬන්න බැරි කමට. අඬන්නයි කරුණු තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් අඬන්න ඕන. නමුත් අඬලා වැඩක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන සන්තුට්ටි පරමං ධනං. ඒ ධනය මං හිතනවා මෙහි ඉන්න ගොඩක් අයට දැන් තියෙනවා නැත්තේ නේ. ඒ සතුට තියෙන මේ ආපු අයට මම මේ කියන අලුතෙන්. මොකද යාලා තාම අර වැට උඩින් ඉන්නේ. අපිට සතුටු දෙයිද දුක දෙයිද දන්නේ නැහනේ. මොනවා වේද කියලා. කවුරුත් දෙනවද නැත්නම් තමන්ම ගන්නවද? සතුට දුක තමන් ගන්න. කවුරුත් දෙන්නේ නැපින් අන්නේ එළියේ තියෙන අරමුණ අපි ගන්නෙ. සංකප්ප රාග පුරුසස්ස කාමෝ කියලා කියන්නේ. එළියේ තියෙන රූපවල අපි මවා ගන්නවා කාම. ඇතුලෙන් හිත ඇතුලෙන් හදා ගන්නවා දෙයක්. එළියේ නෑ. එළිය කවුරුරි බනිනවා අපි ඒක අල්ල ගන්නවා මටයි වෙන්නේ කියලා. එළිය කවුරුරි ගහනවා වදිනවනේ වදිනවනේ මෙහෙමයි හිටියොත් වදිනවා දුවනවා. ගහනවා නම් අල්ලන් බලන් ඉන්න එපා දුවන්. දිවුවොත් වදින්නේ දිවුවොත් වදින්නේ නැහැ. අන්න ඒ වගේ අරමුණට යන්න දෙන්න අපි පැත්තකට වෙන්න. දැන් ක්‍රිකට් ගහලා දිනන නම් දන්නව ඇති සමහර බෝල ඔලුවට දානවා. ඔළුව මොකද්ද ඉතින් ඔළුව යකඩෙන් හැදිච්ච ගන්න කියලා අපි ඉතින් ඔළුව දීගෙන මෙහෙම තියන් හිටියොත් මොකද වෙන්නේ? අර ලෙදර් බෝලයක් වැදුනොත් ඔළුව කුඩු වෙන්න පුළුවන්. මොකද කරන්නේ? බෝලේ සැරට එනවා අපි පහත් වෙනවා. ආන්න බලන්න. එහෙනම් බෝලේ වගේ තමයි මේ එන ද්වේෂය ආදී බොහෝ අරමුණු, කටුක අරමුණු. මේවා ගන්න යන්න එපා. ඒකයි මම යෝජනා කරන්නේ. අපිට කවුරු හරි බනිනවා කියලා හොඳටම දන්නවනම් මේ කෝල් එක එන්නේ බනින්නම කියලා දන්නවනම් ඇයි අපි ඒක ආන්සර් කරන්නේ? බලගෙන තෝ ඒක ආන්සර් කරන්නේ නැත්නම් තෝ මරනවා. තෝ ඉන්න දැනට ඇවිල්ලා අපි කියනවා හරි මරන්න ඉතින් ඉන්න දැන දැනගන්න එපා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා තමුන්නාස ඉන්න දැන හොයා ගන්න ඕනේ. පව් ඉතින්. දන්නේ නැති නිසා මගේ ටෙලිෆෝන් එකේ කොච්චර බ්ලොක් කරපු නම්බර තියෙද? ඇයි මේ අනවශ්‍ය විදිහට කතා කරනකොට අපි සූදානම් නැහැ නිමිටි වෙන්නේ? අපිට අවශ්‍ය නැහැ කාගෙම බැනුම් අහන්නේ. මේ අපි එහෙම જાතියක් නෙවෙයිනේ බැනුම් අහන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ලෝකෙට බරක් නැතුව උන්වහන්සේ ලෝකෙට පිහිට වෙන කෙනෙක්. මොන හේතුවෙන් හරි කවුරු හරි දොස් කියනවා නම් මං අහන් ඉන්නේ නැහැ. මට වැඩක් නැහැ. ඔබ වෙනපන් කිලි කොරෙලි පොන්නේ පැත්තකින් තියනවා. නැත්තම් ඒක බ්ලොක් කළා දාන්න. අහහා ඉන්න එපා. එකපාරක් බැනුම් අහන අය අහන්නත් යන්නේ. මොකද දැන් දන්නවා මේ මිනිහා එන්නේ හොඳකට නම් නෙමෙයි කතා කරන්නේ හොඳකට නෙවෙයි. සමහරට ණය ඉල්ලන්න කතා කරන අය ඉන්නවා. මේ බැනුම් පැත්තක තියන්නකෝ. දැන් මේකට උත්තර දුන්නොත් සල්ලි දෙන්නව වෙනවා නම් කතා නොකර ඉන්න වෙනවා. ඒක කියන්නේ කපටිකම නෙවෙයි. හිත පරිස්සම් කරගන්න. ආරක්ෂා වෙන අර බෝලෙට ඔළුව පහත් කරන්න ඕන. මගේ ඔළුව හයියයි කියලා ඉන්නේ නැහැ වදිනකම්. ඒ නිසා අනිෂ්ඨාරම්මන හැමදිස්සෙම හිත දියුණු වෙනකම් මග අරින්න බලන්න. මම ශක්තිමත් මමත් ඉතින් පිරිමියෙක් මමත් ගෑණියෙක් මට බැරිද ඔක කියලා එහෙම යන්න එපා. ගැහැගේ හැප්පෙන්නේ අලිය එනවා. අපි කියන අලිත් මට කජ්ජද්ද? මම අර අලි මන්තරෙත්
දන්න අර සජිත් මහත්තය කියලා දුන්නේ මේ මන්ත්‍රේ මම දන්නවා. මම කියනවා මට කියන්න බෑ ඒක. දන්න කෙනා කියනවා මේ මන්ත්‍රේ දන්නවනේ අලියට බය වෙනවද කියලා. යනවා අලියාගේ ඉස්සරහට. මොකද ඒ දන්නේ අලියා මොනව කරයිද දන්නේ. උට හිතන පයින් ගන්න ගහයි. උඩින් යනවා. ඊපස්සේ මැරෙනවා. මොකද උනේ අනිෂ්ඨාරම්මණය කෙරෙහි අපි ගිහි බෙල්ල තිව්වා. මොකද දැන් දේශනාවේ තියෙනවනේ පරිවචන පහතබ්බා. සබ්බාස සූත්‍රය ආශ්‍රව ප්‍රහාණ ක්‍රම හතෙන් එකක් තමයි අනවශ්‍ය අරමුණු බැහැර කිරීම. මගහැරීම. දැන් කියන අස්වයෝ බැහැර කරන්න කියනවා. දරුණු අස්වයෝ ඉන්නවනේ අසුන්. ඇයි පයින් ගහන්න පුළුවන්නේ? ගොන්නු අනින්න පුළුවන්. ගොන්නු මැද්ද යන්නේ. ගොණෙක් ගොන්නු ගොඩේ යනවනම් තමන් කවුද? තමනුත් ගොණෙක්. මීහරක් අස්සේ යනවනම් තමනුත් මීහරකෙක්. දැකලා තියද්දන්නේ දැන් මීහරක් එක්කම ඉන්න මිනිස්සු ඉන්නවා. මොන වගේද? මඩ ගාගෙන මීහරක වගේම තමයි. ඇත්ත බොරු නෙවෙයි. ඒ ඇසුරු කරන්න ඇසුරු කරන කෙනාගේ විදියට මේ මනුස්සයත් හැදෙනවා. දැන් අර මීහරට හයියෙන් ගහනවා. ඇයි හයියෙන් ගහන්නේ? මේ මනුස්සයගේ දිවිච අර මනුස්සකම් දැන්නේ තරහ වැඩි නේද? අර ඒ වගේ දරුණු සතුන් ඉන්න පුළුවන්. අපි ඒ අයගේ ළඟට යන්නේ නෑ කියන. ඊට පස්සේ කියන ප්‍රපාත යවුරු කඩන්වට නෙවුරු වලට යන්නේ නෑ. කොහෙද තියෙන්නේ සබ්බාසව සූත්‍රය තියෙන. ඔහෙල හිතන් ඉන්නේ ඒව නැහැ කියලා පොතේනේ. ඒව තියෙනවා. ගණිකා නිවාස ළඟට යන්න එපා කියනවා පිරිමියෙට. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට. පින්ඩපාත යන්න එපා. රාත බෑරුමකට යන්න එපා. ඇයි? එහෙ ඉන්නේ බණහන අය නෙමෙයි. පාත්‍රේ නම් අපේ ඔළුවෙම නවන්න ඉඩ තියෙනවා. මොකද මත් වෙච්ච මිනිස්සු එකේ. ඒවට යන්න එපා. ඒ නිසා යන්න ආරණ එකට යන්න, සේනාසනයකට යන්න, පන්සල් වලටත් ඔක්කොටම යන්න එපා. කල්යාණ මිත්‍රයෙක් ඉන්න පන්සල් වල විතර යන්න කියලා මම යෝජනා කරනවා. මොකද හේතුව එහෙම නැත්නම් අපිට ආශ්‍රව හට ගන්නවා. කෙලෙස් හට ගන්නවා. පීඩා හට ගන්නවා. එහෙනම් ඒවා මගහැරීමත් දක්ෂතාවයක්. එහෙනම් අනවශ්‍ය අරමුණු වලින් බැහැර වෙනවා. අවශ්‍ය අරමුණු විතරක් ගන්නවා. දැන් කෙනෙක් කළ පින්කමක් අපිට පෙන්눔 කරනවා, පෙන්නනවා, කියනවා. අපි මොකද කරන්නේ? සාදර අහන් ඉඳලා සාදු කියලා අනුමෝදන් වෙනවා. අතීතෙත් හොඳ දේවල් භාග්‍යතුන් වහන්සේ උන ගන්න. ඒවා මේ අමතක කරන්න එපා. අතීතේ තමන් භාවනා කළාද, තමන් දානයක් දුන්නද, තමන් ධර්ම ශ්‍රවණය කළාද, තමන් හිත සුවපත් වෙච්ච වෙලාවක් තියෙනවද, ඒක ගන්න. ඒක මතකයට ගන්න. නැවත නැවතත් සිහි කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද එපයි කියන්නේ? දුක හිතන ඒවා, තරහ යන ඒවා, ඒවා කාම කදාන වැඩක් නෑ. කතා කරන්නත් එපා ඒ ගැන. ඔය අපි මුලින්ම හම්බුනාම තියානවා, වැරෙන් පහර දුන්නද, කොහෙටද ගැහුවේ, බෙල්ල මිදිකෝද, අපි අහනවා. ආයි අහන්නේ දැනගන්න. ආයි දෙවනි පාර ආයි අහන්න ඕනේ නෑ ඒක. දැන් දන්නවනේ කතාව. හැබැයි හැමෝටම කී කියන්නත් ඕනේ නෑ ගුටි කාපුව. එතකොට ඒකත් ප්‍රශ්නයක්නේ. මොකද කියන වාරයක් ගානේ හිත රිදෙනවා. ගුටි කාපු එකක් කියන්න 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 ආයෙ හිත රිදෙන. ඒ මනෝභාවයට ආයෙ අපි යනවා. ඒ පීඩාවට අපි ආයේ එනනම් ඒ අතීතයේ ගුරුවරයාට කිව්ව වල දැම්මා. ආයෙ මතු කරන්න අවශ්‍ය නෑ. එකම දේ නැවත නැවත කියන්න එපා. වැඩක් නෑ. අලුත් එකක් ගන්න. ඔව් අලුත් තරමුණක් ගන්න. දැන් අහන් ඉන්න කෙනාටත් ඒ කම්මැලිනේ අප්පා හැමදාම එකම කතාවනේ මෙයා කියන්නේ. කියාපන් කලුක් කතාවක්. නේද? හොයාගනින් කලුක් කතාවක්. එහෙම හොයාගන්න නැත්තම් කතා නොකර ඉන්න එක්කෝ. කියන දෙයක් නැත්තම් බුම්මගෙන ඉන්නවා. ඇයි බුම්මන් ඉන්නේ කියලා හෙව්වොත්? අනේ සවන නැති කියන දෙයක් නෑ. අලුත් කිසිම නිවුස් එකක් මේ දවස්වල විදියක් නෑ. මොකද මම ඉතින් දැහැමින්සේ මෙනි ජීවත් වෙන්නේ මේ දවස්වල. මෙහි ජීවත් වෙන්නේ එහෙමනේ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න ඔය විදියට මේ අපිට සැනසෙන්න පුළුවන් ජීවිතය ලැබිලා තියෙද්දි අපි මොකද වෙන්නේ? අපි වෙනසෙනවා. නිකරුණේ වෙනසිලා යනවා. දැන් මේක අහලා දැන් ගෙදර දුවන්න එපා. අනේ දැන් සනීපයි. මොකෝ ස්වාමීන් වහන්සේ කියලා දුන්න ගුටි කමින් සැපෙන් ඉන්න ප්‍රතිපදාවක්. මම දන්නේ ඒක ඔකට්ටික වැඩක් ඔළුව පලා ගන්න එක එහෙම යනවනම්. ඉතින් යෝජනා කරනවා මේ ටික අහන්නවත් වෙන්නේ නැහැ ගෙදර හිටියනම්. ගෙදර හිටියන අහන්න වෙන්නේ නැහැ. මම ඊතාව මැදහත්වයි මේ කතා කරන්නේ කොහෙටවත් බර වෙන්නේ නැතුව. මේ සැනසille ඉන්න ප්‍රතිපදාව හැමදාම හැමෝටම අහු වෙන්නේ නැහැ. අහුවෙන්නේ ගොඩාක් අහුවෙන්නේ පොත්නේ. අපිත් කියව පොත්. අපි පොත් පෙරලගෙනම හිටපු අය. නමුත් ඒ පොතේ තිබුණේ නැ නිවන. පොතේ තිබුණේ දැනුම විතරයි. ඒ දැනුම පවා සමහර විට අපිට හේතු වුණා සසරට බැඳෙන්න.
හිතන මම දැන් ත්‍රිපිටක ආචාර්ය. මම අට කතා සහිතවයි දැනගෙන ඉන්නේ. මම දේසි පහසු කෙනෙක් නෙවෙයි. මම දන්නවා අනිත් අය දන්නේ නෑ කියන එක පවා දුකක්, පීඩාවක්. ඒ නිසා පමණට වඩා ධර්මයේ දැන ගැනීමත් යම් කිසි විටක වාතයක් වෙනවා. ඒකට කියනවා ආසවට්ටාණීය ධර්මයක් කියනවා. බහුශ්‍රත භාවයේ බොහෝ ධර්ම ඉගෙන ගන්න. දැන් අපි දන්න පඬිස්සවන්නස් කෙනෙක් තමයි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක සවන්නාස හේම්පිටකතර ඥානසීය කියන සවන්නාස. එතන දෙන්නම එහෙමයි. ඒ දෙනමම මහායාන ධර්ම ඉගෙන ගත්තා. තේරවාදෙත් ඉගෙන ගත්තා. පස්සේ යාලා මේක මදී කියලා මහායානෙත් මොකද වුනේ? නොදැනම මිත්‍යා දෘෂ්ටි ඔළුවට ආවා. ඇයි? අනවශ්‍ය ධමයක් ඉගෙන ගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ ධර්ම කොච්චර මේ ප්‍රගුණ කරත් ප්‍රශ්නයක් නැහැ. මේ සදහැසිතින් ධර්මයට ගෞරවයෙන්. හැබැයි මේ අනවශ්‍ය ශාස්ත්‍ර ධනය ගත්තොත් ඉගෙන ගන්න ගියෝ ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර ඒවෙන් ඔළුව විකෘති වෙනවා. ඒ නිසා අච්චර සිල්වත් වෙච්ච ඒ ස්වාමීන් පවා වැරදුනා. මොකද හේතුව? මහායානයේ කරපින්න ගත්ත නිසා. එහෙනම් එවැනි තත්ත්ව මම උදාහරණ දෙකක් උන්වහන්සේලට නින්දා කරන්නේ නෙවෙයි. අපහාසයක් නෙවෙයි ඒක. ඒ කියන්නේ වැරදෙනවා. කොච්චර දැනුගත් උනත් වැඩි වුණොත් වැරදෙනවා. ද අපේ ගල්දුවේ හිටිය මහාචාර්ය හාමුදුරුවෝ මොකද නම? මහාචාර්ය. මහාචාර්ය ඉන්නේ මගේ කුටි යහ පැත්තේ. මම පැවිදි වෙච්ච ගමන් සාමාන්‍ය හොඳ කුටි දෙන්නේ නැහැ. ඒක සේනාසනයක සිරිතක්. දැන් අලුත් බැවිද්දන්ට දෙන්නේ කැඩිච්ච කුටි. වහලා තෙමෙන ඒවා. වැසිකිළියක් දුරින් තියෙන ඒවා දෙන්නේ. ඒක තමයි. කියන්නේ තරහට දෙනව නෙවෙයි. එයාටම හැදෙන්න දෙන්නේ. රිවසීම් පුරුදු වෙන්නේ. ඉතින් මහාචාර්ය හාමුදුරුවෝ හිටිය යහ පැත්තේ. එයා වටාපතින් පවන්සලන ගම විපස්සිස්ස නමත් වූ චක්කුමන්තස ශ්‍රීමතෝ කියලා මෙම ගහනවා. ගහන්නේ කාට? පෙරේතයන්ට. ගහන්නේ පෙරේතයන්ට. එයා කෘමිනාශක කියලා කියන්නේ වතුර වලට. එයා වතුර පාවිච්චි කරන්නේ නැහැ වැඩි. මුණ හොදන්නෙත් නැහැ. නාන්නෙත් නැහැ. අඳින්න එකම සිවුරයි. ඒක හොදන්නෙත් නැහැ. ඔහොල හිතන්නේ මං නහයක් තියන් හිටියා කියලා එතන. පුදුම අමාරුවෙන් හිටියයි. පුදුම ගඳ පෙරේත ගඳයි. කියන්න අසෝභ නැයි. වැසිකිලි කරන්නේ කෝප් එකට කරලා ඒක වතුර චුට්ටක් දාලා දිය කරනවා. දිය කරලා එහා පැත්තේ ගෙදරට විසි කරනවා. ඉතින් පුදුම දුකකින් දුකසේ මම හිටියේ. මොකද හේතුව? මෙතෙන්ට මං බලනකොට මෙයාටයි මහාචාර්ය කියන්නේ මෙයා හැමදේම දන්නවා. ඉගෙනගෙන මෙයා හොඳට ඉගෙනගෙන. පස්සේ මොකද වුනේ? වැඩි වෙලා පිස්සු හැදුනා. පිස්සු හැදුනා. හොඳ මනුස්සයෙක්. හැබැයි ඔළුව අවු. මෙයා දානශාලාට යන අන්තිමට ගිහිල්ලා මුළු භාජන ඔක්කොම ඉඹිනවා. ඇයි ඉඹින්නේ? මේවේ වසදාල්. වසදාල්. මාත් එක්කත් වෛර බැඳගත්තමකෝ. එයාගේ ත්‍රස්තවාදීන් එක මං කතා කරයි කියලා. පෙරේතවල නෙවෙයි. දැන් එයාට වතුර ගහන කට්ටිය ඉන්නවනේ. විහිළුවට පොඩි හාමුදුරුවෝ. ඒ කට්ටියත් එක්ක මම යාළු නැහැ කියලා මමත් දැන් ත්‍රස්තවාදියෙක්. හරිද? ඒ නිසා කෘමිනාශක දාලා තියෙනවා, වසදාලා තියෙනවා කියලා මෙයා ඉඹිනවා දානේ භාජනේ. දැන් මොකද විපාකේ? අනුන්ට වස දීලා සසරෙදි අනුන්ට සැක ඇති කරවලානේ, සැක උපදවලා. දැන් සැකින්මයි. දැන් මම මේ කිව්වේ මහාචාර්ය වුණත් වැඩක් තියද? පිස්සුනා. මොකද්ද වචනේ? අමු වචනේ පිස්සු. ලස්සන වචනේ මානසික රෝගය. අපිට දැනෙන්නේ මොන වචනේ දෙකෙන්? පිස්සු කව හොඳටම හොඳට දැනෙනවා. මොකද අපිට බාගට පිස්සුනේ කොහොමත්. අපි හැමෝටම බාගට පිස්සු. හොඳටම පිස්සු කට්ටිය තමයි අර හරේ. කොහෙද ඉන්නේ? අංගොඩේ ඉන්නේ. එහේ අපි බාගට පිස්සු කට්ටියක් යනවා. හොඳටම පිස්සු කට්ටිය බල්ලා එන්න. එහෙම තියෙනවානේ. දැන් මේ ධර්මය නොවෙන්නට අපිට පිස්සු හැදෙන්න තිබුණා කවදා හරි. මේ ධර්මයෙන් කියලා දුන්නා අතහැරපන් හැමදේම. අතහැරපන්. ඒතර අතාරිනකොට පිස්සු හැදෙන්නේ නැහනේ. පිස්සු බිහි වෙන්නේ කොහොමද? එකම ප්‍රශ්නේ එකම දේ නැවත 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 හිතනකොට ඒක මනසට දරාගන්න බැරි වෙනවා. අන්න එතෙන්දි තමයි පුපුරලා යනවා. ඒකට කියනවා උමතු භාවය කියලා. දැන් උමතු කොච්චරකොත් පටාචාරට උමතු ආවා. ඇඟේ වස්ත්‍ර නැති වෙන තත්ත්වයට ආවා නේ. දිව්වේ කොහමද? වස්ත්‍ර නැතුව දිව්වේ. හේතුව අම්මා තාත්තා මල්ලි මහත්තයා ළමයි දෙන්න කියන හය දෙනෙක් එක පිට එක පිට මැරුණා. කියන්නේ එක වෙලාවේ ගොඩක් දුක් ඇති වුණාමත් වෙන්න පුළුවන්. ආනේ නිසා අපි යෝජනා කරනවා ඉගෙන ගන්න ධර්මය හැබැයි ශ්‍රද්ධාවෙන්. කාටවත් මේ හෙලා දකින්න ලොකු කම්පෙන්නම් ඉගෙන ගන්න නම් එපා. ඉතින් එහෙම ඉගෙන නොගැනීමේ වාසිය මම අත්දකින්න මට තියෙන අත්දැකීම මම එහෙම ඉගෙන ගත්තේ නැහැ.
විභාග පාස් කරෙත් නැද මට කිසිම ආචාර්ය පදවියක් නැහැ. විනය ආචාර්යයක් නැහැ, සද්ධර්ම ආචාර්යයක් නැහැ, අභිධර්ම ආචාර්යයක් නැහැ, කතික ආචාර්යයක් නැහැ. හැබැයි මම කතා කරනවා. මට තනතුරක් දිලා නැහැ. මම බලෙන් මම තාම කතා කරනවා. කතා කරන්න පුළුවන් මට. වචන තියෙන මට. හැබැයි මේ නම්බුවක් ටයිටල් එකක් තාම දීලා නැහැ, ගන්නෙත් නැහැ. බලෙන් දුන්නත් මම එපයි කියන්නේ. මොකද ඕක දාගත්ත ගමන් අන්තට්ටුවක් ඉබේම හයි වෙන. මොකද එයා කියනවා දැන් අභිධර්ම කතික ආචාර්ය, අභිධර්ම විශාරද, පාචනේ නේ ඔක්කොම එනවනේ. දැන් සංවිධාන තියෙනවා ಗುಣ සමරු සංවිධාන. මොනවද ಗುಣ සමරු? මඩල්ලියුමක් ආවා දෙන්නම් තනතුරක් රුපියල් 20,000ක් ඕන. හැම හාමුදුරන්ම මොකද යවනවා 20,000 ගානේ අම්බ කරන්න පුළුවන්. ಗುಣ සමරු පදනමෙන් කරන්නේ සද්ධර්ම ආචාර්ය නැත්නම් මොකක් හරි ලස්සන නමක් දාලා ඒක අටවලා කොලයක ලියලා දෙනව සම්මානයක් කීයක් දෙන්න ඕනේ? සම්මාන 20,000යි. ඊට පස්සේ ඒක නමට ඉස්සරහින් දාගන්නත් පුළුවන්. බලන්න කොච්චර දුප්පත් නේද? දුප්පත් මානසිකත්වයෙන් අහේනියකින් පෙළනවද මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා පවා? අපිට නම්බුවක් ඕනේ, තත්වයක් ඕනේ කියලා. තමන්ගේ මට්ටම තමන් දන්නෙත් නැති නිසා. නිසා මේ සේනාස නිදම් මේ රෑ අපි මේ කතා කරන්නේ වෙන මොකුත් නෙවෙයි. අපිට තියෙන දුක් දුම්නස් වලින් අපි නිදහස් වෙන්නේ කොහමද? අපි සතුටින් ජීවත් වෙන්නේ කොහමද? ඒක යම්තාක් විඳින ගමන් තමයි අපි මේ කතා කරන්නේ. ඒ නිදහස ලබන ගමන් තමයි කතා කරන්නේ. ඒකට පලිබෝධ වෙන කරුණු තියෙනවා නම් වැඩි හිටියන් යුතුකම තමයි ඒවා එක එක අයින් කළ දෙන එක. ඒක මේ හා කමන්නේ අපි ඒ ප්‍රශ්න මැද්දේ මිමු කියලා ඉන්න ඕනේ නැහැ. එහෙන් බයට ඉන්න නෙවෙයිනේ. අපිට පුළුවන් නම් ඒ ප්‍රශ්නේ විසඳගන්න ඒ අදාළ අසත්පුරුෂයව නැත්නම් අපිට නොගැලපෙන පුද්ගලයන් අපි ළඟ ඉන්නවනම් අපිට පුළුවන් එයාව මොකද කරන්න ඕන? බැහැර කරන්න. මොකද්ද ඒකට කියන්නේ? පරිවචනා පහ තබ්බා. ඝණයාගෙන් බැහැර කළ යුතු වෙනවා. ඒ නිසා ඒ සඳහා අපි දැන් බැහැර කරන්නේ බය වෙන්න එපා. දැන් රෑනේ. තව ටික දවසක් අරගෙන තවත් කල්පනා කළා. පරිස්සන මට්ටමේ තාම තියෙන්නේ නොගැලපෙන්නේ කවුද කියලා බලලා ඒ නොගැලපෙන එක්කෙනා හෝ දෙන්න මාරු වීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සම්මාන සහිතව. සම්මාන සහිතව දෙන්නේ. ලියමුකු ලියලා දෙනවා කොහෙටවත් යන්න බැරි විදියට. එහෙම දෙන්න ඕනේ. ඒතකොට මේ හේතුව තමයි අනුන්ට විපීඩා කිරීම. අනුන්ගේ නිවන් මඟ අනුන්ට දියුණු කරගන්න නොදී තමන් අකුල් හෙලීම. ඒක මම කරනව නෙවෙයි, සබාධම විසින්ම, කර්මයේ විසින්ම ලබා දෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕන අර දුර්ව ලක්ෂ්වේ පරාද කළ හොඳ සයින්දව හොඳ කුලේ අස්සෙක් දුවනා වගේ මේ ප්‍රමාද ලෝකයේ හැරදාලා අපි නිවනට යන්න ඕන. මේ ප්‍රමාද ලෝකේ හැමදාම කාමයට නතුයි. නොඑක් දේවල් හොය හොය යාල ප්‍රමාද වෙවි ලෞකික ලෝකේ කතන්දර හදනෝනේ. දැන් කිව්වොත් ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ උපාධි ගන්න ඕනේ. නොඑක් නොඑක් කතන්දරනේ. දැන් මේ මොනවද මේ? ලෞකික ලෝකේ දේවල් හරියට තියෙනවා. දැන් පැවිදි වෙන්න හදනකොට දැන් දරුවෝනක් පැවිදි කරන්න යද්දි ප්‍රශ්න තියෙනවා. හරියට බලනවා, උගන්වන්නවද, විභාග කරනවද? ඇයි මේ ජීවත් වෙන්නේ? විභාග කරන්නේ මොකටද? ජීවත් වෙන්න. විශ්වවිද්‍යාලය යන්නේ මොකටද? ජීවත් හොඳ රැකියාවක් හොයාගන්න යන්නේ. හැබැයි ලැබෙන්නේ නැහැ. හැබැයි යනවා. ගිහිල්ලා අවුරුදු 5-6 ගත කරලා, නාස්ති කරලා, කාලය ගත කරලා එනවා. ඉතින් ඒක කරන්නේ මොකටද? ඇත්තටම යාලා කරලා තියෙන්නේ කන්න කෑම ටිකක්. දැන් පැවිද්දගේ කෑම සෙවීමේ ප්‍රතිපදාව කුමක්ද? මේ තියෙන මේ පාත්‍රය දියන ගන්නව අතට යනව පයින්. මේ ලංකාද්වීපයේ බෞද්ධයින රටේ කොහෙට වැඩියත් දාන ටික ලැබෙනවා. ඒ නිසා පැවිද්දෙකුට ජීවත් වෙන්න වෙන කර්මාන්තයක් ඕනේ නැහැ, ශාස්ත්‍රයක් ඕනේ නැහැ. එකම දෙයයි හිඟා කන්න ලැජ්ජ නැති වෙන්න ඕන. මොකක්ද තියෙන්නේ? හිඟා කන්න කියලා කියන්නේ හිඟා කෑම. භාග්‍යතුනාද කියනවානේ මේ මෙච්චර පහත් වැඩේට ඔබ පෙළඹුණානේ නිවන වෙනුවේ. මේක පහත් දෙයක් නෙවෙයි. බුදුපසේ බුදු මහරහතුන්ගේ ආර්ය වංශය තමයි පිණ්ඩපාත අරිය වංශය. දැන් අනුන්ගේ දෙයින් යැපෙනවා කියන්නේ පිණ්ඩපාතේ තමයි කොහොමද? අපි එමනේ අපි ව්‍යාපාර කරලා, අපි රැකියා කරලා, අපි සල්ලි හොයලා, අපි ගෙනල්ලා හදාගෙන කනවා. ඒක පිණ්ඩපාතේ නෙවෙයි. එහෙනම් මොකද්ද වෙන්න ඕන? අනුන් දෙන දේක් වළඳලා අනුන් හදලා දීපු කුටියකට වෙලා අනුන් දෙන බෙහෙත් ටිකකුත් වළඳගෙන, ගිලම්පස ටිකකුත් වළඳගෙන තමන්ගේ හිත දියුණු කරගන්න.
අනුන් පාවිච්චි කරගෙන අනුන්ගේ උදව්ව ලබාගෙන නිවන් දකින්න වීර කරන. එතකොට අර කිව්ව ලෞකික ලෝකේ කතන්දර අපිට එකක්වත් අවශ්‍යත් නැහැ. උගත්කම ඒ මොකනවත් අවශ්‍යතාවයක් නැහැ. මෙතන තියෙනවා දැන් සැනසීමේ ප්‍රතිපදාව. එහෙනම් ඔක සාදරව පිළිගන්න ලෑස්ති කෙනෙක් ඉන්නවනම් ඒ අයලත් එක්ක මමත් ඉන්නවා. මම ඒ අයට කාලය කැප කරනවා, උදව් කරනවා. එහෙම නැති අය ඉන්නවනම් කරුණා කළ කියන්න මම ඒ කාලය කැප කරන්නේ නෑ. මොකද අපරාධේ කාලය. හොඳ එහෙමනම් අද දවසේ මේ දේශනාව අපි ශ්‍රවණය කරගත්ත. ගොඩාක් කතා කළා අපි ගැන. හේතුව මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියටපත් වෙලා විපස්සනාවට ගියාට පස්සේ විපස්සනා ඥාන කෙලවර මාර්ගඵලවලටපත් වුණා. එක්කෙනෙක් ගිනි තැපුවා. ඒ කියන්නේ ගිනි පත්තු කරගෙන ඒකට ළඟටලා අපි අහලා තියෙනවනේ ගිනි තපිනවා කියලා එකක්. හීතලට ඒක කළා. ඊට පස්සේ නිදිමත වුණාම ගිහලා සැතපුණා ගොරව ගොරව හොඳට දෙපැත්තට වැටි වැටි. හැබැයි භාවනා මාත්‍රයක්වත් කළේ නැහැ. එයා පෙරදුනා අනිච්චාලුව දිනුවා. අප්‍රමාද කෙනා විසින් ප්‍රමාද කෙනා පරදා නිවනට ගියා. අබලස්සංව සීගස්සෝ. අබල දුබලස්සෙක් පරාද කරලා සයින්දව ශක්තිමත් අස්වේක් ගියා වගේ මේ සසර අත්හැරලා ප්‍රඥාවන්තය සුමේදසෝනේ. සුමේදසෝ කියන්නේ කවුද? ප්‍රඥාවන්තය. සුමේද ප්‍රඥාවන්තය. එයා විතර නිවනට යනවා. එහෙනම් මේ මහත් ලෝකේ මේ මනුස්ස ප්‍රජාවේ බහුතරයක් දෙනවා. කියන්නේ 99.99%ක් වගේ පිරිසක්ම යන්නේ සංසාරේ. සතර අපායට. 0.01% විතර යනවා සුගතියට සහ නිවනට. එහෙනම් අඩුවෙන්ම පිරිසක් තමයි මේක තෝරගෙන තියෙන්නේ. ඒ නිසා අපි පුදුම වෙන්නේ නැහැ මේ වගේ සේනාසනයක මේ වගේ සුළු පිරිසක් ඉඳීම ගැන. මොකද හේතුව මෙතන මේ කියන කිසිම දෙයක් සංසාරයට බර වෙච්ච දෙයක් ඇත්තේ නැති නිසා. සසරෙන් එතෙර වෙන්න කතා කරන නිසා, ඒ ප්‍රතිපදාවක යෙදෙන නිසා මේවට එන්නේ ප්‍රඥාවන්තයෝ පමණයි. නිවන් දකින්න කැමති අය පමණයි. ඒ පිරිසිත අඩු නිසා දුක් වෙන්න ඕනේ නෑ. ඒක හරි, ඒක ඇත්ත. එහෙනම් ඒ කොටසට අපි අයත් වුණාය. ඒ අප්‍රමාදයට අපි අයත් වුණාය. අපටත් ඒ නිවනට යන්න පුළුවන් ය කියන සන්තෝෂය අපි ලබන්නට අවශ්‍යයි. ඒ නිසා සාදුකාරයක් දීලා තමන් සතුටු වෙන්න තමන් දන්නේ. මොකද නිදිත් දන්නේ නැහැ, බය වෙලක් දන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ සුවේ විඳින කෙනෙක් ඉන්නවා. ඒ සුවේ විඳින කෙනා සාක්ෂි දෙනවා අපිට ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයක්. ඒකේ සනීපය මං අත්දකිමිනේ මේ වෙලාවෙත් ඉන්නේ. එහෙනම් හොඳට භාවනා කරන කෙනෙක් දිහා බලලා අපි මේ ස්ථානයේදී සතුටු වෙනවා. ගුරුවරු වශයෙන් මමත් සතුටු වෙනවා. අපිගත්තු වෑයමෙන් එක්කෙනෙක් හරි ගොඩ ගියා. ඔක්කොම නේ එක්කෙනෙක් හරි ගියයි කියන්නේ ඒ ඇති. එහෙනම් ඒ සන්තෝෂයයි අපි මේ ප්‍රකාශ කළේ. එහෙනම් හෙට වෙනි දවසේ අපේ ජන්මදින පින්කම එදිලා තියෙනවා. පැවිදි පින්කමකුත් එදිලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම හිතේ තියාගෙන අපි හෙට දවසේ පින්කම් වලට සහභාගී වෙමු. එතෙක් මේ හැමදෙනාට තෙරුවන් අනන්ත පිහිටෙන් දෙහිම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුවසේම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන නිවන් මඟ දියුණු කරගන්න අවශ්‍ය ශක්තිය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.